හරි අපි පටන් ගමු එහෙනම්. මුලින්ම මම පුතාලාට අලුත් පුතාලාට කියන්න මේ ක්ලාස් එකෙන් මොකද්ද වෙන්නේ, පුතාලාට මේ ක්ලාස් එකට ආවට පස්සේ මොනවද කරගන්න පුළුවන් කියලා. මෙහෙමයි පුතෝ, අපි උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාව. එතකොට පුතාලාගේ විෂය නිර්දේශයට අදාළව ආවරණය වෙන්න ඕන සියලුම කරුණු ටික අපි ආවරණය කරනවා. අපේ ක්ලාසස් පටන් ගත්තේ පුතේ අගෝස්තු මාසේ. දැන් අපි ක්ලාසස් පහක් වගේ තමයි කරලා තියෙන්නේ. එතකොට අලුතෙන් ආවයි කියලා කිසි ගැටලුවක් නැහැ පුතේ. පුතාලට අවශ්‍ය සියලුම දේවල් අපි නොමිලේ ආවරණය කරලා දෙනවා අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් ඉවරෙද්දී. පුතාලගේ සිලබස් එකේ කවර් වෙන්න ඕන සියලු දේවල් පුතාලගේ කවර් වෙලා ඉවරයි. එතකොට පුතේ නොවැම්බර් මාසෙම අපි කරන්නේ පුතාලට පේපර්ස්. එතකොට දැන් පුතාල තව මාස කිහිපයකින් 11 අවසරයක පාස් වෙනවා. ඒ කියන්නේ නොවැම්බර් වලින් පස්සේ දෙසැම්බර් ඉඳන් පුතාලා 11 අවසරේ. එතකොට ඒ 11 අවසරට යන්න පුතේ 10 අවසර සියලු ගම් ඉගෙන ගන්න ඕනේ තරුණ සියල්ල ආවරණය වෙලා තියෙනවා. එතකොට අපි පුතාලට ඒ ටික ආවරණය කරලා දීලා පුතාලව හොඳ ප්‍රැක්ටිස් එකකින් 11 අවසරට ගෙනියන එක තමයි කරන්නේ. අපි මුල් නොවැම්බර් මාසෙන් පුතේ කරන්නේ පේපර්ස්. මෙතන ඉන්නවා නම් පුතේ අපේ ගෲප් වල තාම ඇඩ් වෙලා නැති පුතේ. මම දැන් දාන්නම් පුතේ අපේ WhatsApp group එක. අන්න ඒකට ඇඩ් වෙන්න ඕන මම දැන් chat එකට දාන්න. ඔන්න ඔක ඇඩ්ලා තියාගන්න පුතේ. එතකොට පුතාලට අපේ සියලුම දැනුම් දී මේ සියල්ල අපේ මේ WhatsApp group එක හරහා පුතාලට දැනුම් දෙනවා. හරි. ඒ වගේම පුතේ පුතාලා Telegram ඉන්නවා නම් ඒක ඉතාල ලොකු වාසියක් වෙනවා පුතේ. අපේ දිනපතා පුතාලාගේ vocabulary එක හදන්න අපි ඒකේ quiz exams තියෙනවා. එතකොට පුතාලා Telegram ඉන්නවා නම් මම Telegram එකක් දාන්න. ඒකටත් ඇඩ් වෙලා තියාගන්න. ඒකට පුතාලාගේ යාළුවන් ඇඩ් කරන්න පුළුවන්. ඒකට පුතාලට ඇඩ් වෙලා තියාගන්න. එතකොට පුතාලාගේ අපි දන්නේම නැතුව පුතේ ඒකේ හැමදාම අපි vocabulary එකක් දානවා. කියන්නේ පුතාලාගේ දැනුම වර්ධනය කරන්න පුතාලාගේ දිනපතා අපි දානවා vocabulary එකක්. ඒ කියන්නේ අලුත් වචනයක් පුතාලට ඉගෙන ගන්න පුළුවන්. නිකන් අපේ Telegram channel app එක පුතා මාසයක් හිටියොත් ඒ කියන්නේ දවස් 10ක් ගන්න නැතුව වචන 30ක් ඉගෙනගෙන. අන්න ඒකින්ද පුතේ Telegram එකටත් ඇඩ්ලා තියාගන්න. ඒක quiz exams අපි දානවා. සමහර වෙලාවට දැන් පුතාලට කරන ග්‍රැමර් පාඩමක් වගේ තිබ්බොත් එන්නේ මේ ග්‍රැමර් පාඩමේ මෙන්න මේ දවස් මෙන්න මේ වෙලාවේ quiz exams තියෙනවා කියලා අපි දානවා. එතකොට පුතාලට ඒක ඔක්කොලා edit කරලා තමන් කියවෙන්නේ නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒකින්ද පුතේ ඔය WhatsApp group එකටයි Telegram එකටයි ඇඩ් වෙලා තියාගන්න. හරි. මම පුතාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න නම් අපි මේ වෙනකන් කරපු පාඩම් ගැන. ඒතර පුතේ පුතාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මොකක්ද මේ කියන්නේ කියලා. පුතා අපේ YouTube channel එකට ගියොත් මම තවත් එකකින් දාන්නම් link එක. මෙතන පුතේ අපි 6 ඉඳන් 11 වෙනකන් පුතාලට නොමිලේ ඉංග්‍රීසි උගන්වනවා. ඒතකොට පුතාලගේ අංගිල මල්ල ඉන්නවද නැත්නම් අයිල අතර ඉන්නවද ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. ගොඩක් පුතාලා මට දා එවන මැසේජ් එකක් තමයි සර් රෙකෝඩින් එක හොයාගන්න බැරි කියලා. ඒකයි මම මේක මේ ටෙඩ් අප් දෙන්නන්නේ. පුතාලට මම YouTube video අපේ YouTube channel එකට ගියාට පස්සේ මෙන්න මෙහෙම තමයි YouTube channel එක දෙන්නන්නේ. මෙතන subscribe කියලා එකක් ඇති. පුතාලා කැමති නැහැ ඒක turn on කරලා තියාගන්න. ඒතකොට පුතාලට අපේ video එකක් දාපු ගමන් බලන්න පුළුවන්. පුතාලට ගිය ගමන් පෙන්නන්නේ පුතේ මෙන්න මෙහෙම window එකක්. පුතාලා ඕකේ මේ මෙතනින් videos ටික හොයන්න යන්න එපා. මොකද මෙතන 6 ඉඳන් 11 වෙනකම්ම grade වල recordings තියෙනවා. පුතාලා යනවනේ මෙන්න මේ playlist කියලා තියෙන. ෆෝන් එකෙන් ගියත් මෙහෙම තියෙනවා playlist කියලා එකක් තියෙනවා. අන්න ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔන්න දැන් තියෙනවා පුතේ එක එක ශ්‍රේණියට අදාළව එක එක දේවල්. දැන් මෙන්න මේකේ පුතේ මේ phrasal verbs කියන ඒවා ටිකක් අලුත් ඒවා. ඒවා පුතාලට අපි සතියක් ගන්න දානවා අලුත් අලුත් වචන ඉගෙන ගන්න. උදාහරණයක් විදිහට get off. get කියන්නේ ලබා ගන්නවා පුතේ. off කියන්නේ ඉවත. හැබැයි ওই දෙක එකතු වුණාට පස්සේ තේරුම get off කියන්නේ ලබා ගන්නවා නෙමෙයි. වාහනයකින් බහිනවා කියන එක. ඔන්න ඔය වගේ දේවල් පුතේ අපේ syllabus එකේ නැහැ. නමුත් අපේ O level exam එකේ අහනවා. එහෙම අහන්න පුළුවන් සර්. O level syllabus එකේ නැති ඔබ කොහොමද O level exam එකේ යන්නේ? එහෙම අහනවා පුතේ. එතකොට අන්න ඒ වගේ හින්දා ඒ වගේ පුතාලගේ දැනුම වර්ධනය කිරීමකුත් මේක වෙනවා. පුතාලා යන්න ඕනේ දැන් මෙන්න මේකේ. මේ තියෙන පුතේ grade 10 කියලා. මෙන්න මේකට යන්න. අපි දැනට පාඩම් පහක් කරලා තියෙනවා පුතේ.
මෙන්න මේ ක්ලික් කරාට පස්සේ පුතා වෙයි මෙන්න මේ වගේ වින්ඩෝස් එකට. එතකොට මෙතන තියෙනවා පුතේ අපි මුල ඉඳන් කරමු සියලු පාඩම්. පුතාට මේක දිනපතා පුතාලගේ ඉංග්‍රීසි පන්තිය වගේ ඉංග්‍රීසි පන්තිය දිලිසාගෙන මේකට දිනපතා ඇවිල්ලා මේ වැටික් කරගන්න. මේ ටික පුතා නොමිලේ අපි කරලා දෙන්නේ. ඒ වගේම පුතේ අපි එකම පාඩම ගොඩාක් දවස් ඇදලා පුතාලගේ කාලය නාස්ති කරන්නේ නැහැ. ගොඩක් ක්ලාසස් වල ඒකයි පුතේ ෆ්‍රී ක්ලාසස් කියලා කරාට හරියට ඒ අර සල්ලි දීලා උගන්වන ක්වොලිටි එකකින් කරන්නේ නැහැ. එතකොට අපි නිකන් තනින් තන කරලා එතකොට පුතාලා යනවා. එතකොට පුතාලාගේ තියෙන තනින් තන දැනුවා. එහෙම කරගන්න එපා පුතේ, හරියට ඉගෙන ගන්න එක ඉගෙන ගන්න. මේ තියෙන පුතේ අපි මේ වෙනකම් කරපො මේ දකුණු අත පැත්තේ ආයි මම මේ රවුම් කරලා තියෙන අපි මේ වෙනකම් කරපු පාඩම් ටික. පළවෙනි දවසේ අපි වාචාට් කළා. මේක ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් කියලා. මේ ඔක්කොම පුතේ පුතාලා විෂය නිර්දේශයට අදාළ දේවල් අපි කරන්නේ. ඔක් ටු නීඩ් ටු කියලා පාඩමක් කරා. ඊට පස්සේ රෙසිප්‍රොකල් ප්‍රොනවුන්ස් කියලා පාඩමක් කළා. වන් අනද රීච් අද. ඊට පස්සේ අපි ගිය සතියේ සඳුදා ටේබල් එකක් ඩිස්කස් කරා. එතකොට පුතාලට කරන්න තියෙන අද අලුතෙන් ආපු පුතෙක් ඉන්නවනะ මෙන්න මේ රෙකෝඩින් පහ. මේ තියෙන පුතේ දැන් අපේ පළවෙනි වාරෙත් ඉවරයි, දෙවෙනි වාරෙත් ඉවරයි. අපි මේ ඉන්නේ සැප්තැම්බර් 13. සැප්තැම්බර් මාසෙත් භාගයක් ඉවරයි. අපි දන්නේ නැතුව පුතේ කාලේ ඊටාම ඒකෙන් යනවා. දැන් පුතාලට 9 වසරක් තිබුණා, 10 වසරකුත් ඇත්තරම තිබ්බේ නැහැ. 11 වසරකුත් මේ තියෙන විදිහට රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට කියන්න බෑ මේ කොහොම වෙයිද කියලා. එතකොට පුතේ අපි ඔන්ලයින් එකට බැන බැනවත් කොරෝනා වලට බැන බැනවත් ඉබල වැඩක් නෑ. අපි අපේ වැඩේ කරගන්න ඕන. එතකොට ප්‍රධානම දේ තමයි මෙන්න මේ පාඩම් ටික හරියට ආවරණය කරගෙන ඉංග්‍රීසියේ තව අවුරුද්දකින් කියන එක්සෑම් එකේ A අකුරකට යන්නේ. අන්නේ A අකුර කරගෙන මම පුතාලට පාර කියලා දෙනවා. පුතාලගේ වෙන්න ඕනේ දිනපතා ඇවිල්ලා මේක කරගන්න විතරයි. හැමදාම ඇවිල්ලා ඒ පාඩමේ දැන් අපේ පුතේ සාමාන්‍ය පුතා සල්ලි ගාලා යන පන්තියක් වගේමයි. පැය දෙකක් වගේ තමයි පන්තියේ තියෙන්නේ. පැය දෙකේ මේක ඇතුළේ ඉඳලා මේක කරගමු. එච්චරයි වෙන්න ඕනේ. එතකොට පුතේ දැන් අද අලුතෙන් ආපු පුතේ අද පාඩම හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න මෙතන රෙකෝඩින්ග්ස් පහක් තියෙනවානේ පුතේ. ඔය සියලු වීඩියෝස් අපි පුතාලා ගෲප් එකේ දානවා, WhatsApp ගෲප් එකේ දානවා. එතකොට පුතාට එන්නේ එක එක වීඩියෝ එක හිමීක බලලා තියාගන්න පුළුවන්. ගොඩාක් ලොකු වීඩියෝ නැහැ පුතේ. දින පැය දෙකේ ක්ලාස් එකක් ගියේ අපි රෙසිප්‍රොකල් එකේ විතරයි. ඒක විතරයි අර ටේබල් අරගෙන ඒක පැඩේකට ආසන්නේ නැහැ. නමුත් අර පළවෙනිම දවස බා චාට් එක වගේ පැයක් පැයක හමාරක් දෙකක් වගේ තමයි පන්තියේ තියෙන්නේ. එතකොට පුතා මෙන්න මේ ටික හරියට කරගන්න. එතකොට පුතා දන්නේ නැතු නොවැම්බර් 3 වෙනි වාරෙ වෙද්දි පුතාගේ ලකුණු වැඩි වෙලා තියෙනවා මම දන්නේ නැහැ. මම අනිත් ගේට් වල ඒවත් දාන්න පුතේ ක්ලාස් එක කරයි යන ගම. ඒ කියන්නේ 6 ඉඳන් 11 වසර වෙනකන් ශ්‍රේණි වල අපේ ලින්ක් එක දාන්න මේ ක්ලාස් එක කරයි යන ගම. එතකොට දැන් පුතාලට පැහැදිලි මේක කරන්න හැටි. ගොඩක් ෆ්‍රී ක්ලාසස් වල කරන්න පුතේ ටෙන්සස් එක්ක. නැත්තම් 6යි 9යි ඔක්කොම එකට දාලා කරනවා, 10යි 11යි ඔක්කොම එකට දාලා කරනවා. ඒක ගැටලුවක් නෑ. නමුත් පුතේ පුතාලා ඔලෙ ලියන්නේ තව අවුරුද්දකින්. එතකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට දැන් ඉගෙනගත්ත එක දැන් පුතාලා 11 වසරේ පාඩම ඉගෙන ගන්නම් කිසි ගැටලුවක් නෑ. හැබැයි සමහර වෙලාවට පුතාලා ඔලෙ ලියද්දී ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් විශ්ේ කරනවා. ඒ හින්දා හරියට ඒ අදාළක යන ගොඩක් ඒ සර්ලක් ලේසි පුතේ කරන් දැන් මටත් එහෙම කරන්න ලේසි. 6 ඉඳන් 9 වෙනකම් මම එක පන්තියක් දාලා කරනවා පැය දෙකේ. මට ලේසි. නැත්නම් ඉතින් ශ්‍රේණි 4කට පැය දෙක ගන්න පැය 8ක් කරන්න බෑ. දැන් මම කරන්නේ එහෙම. ඒක පුතේ මට ලේසි උනාට පුතාලගේ වැටෙන එක ලොකු අවාසියක්. මොකද පුතේ AA ශ්‍රේණියට අදාළ AA අච්චුමතක් ගහලා තියෙන්නේ. A ශ්‍රේණියකට අදාළව දරා ගන්න පුළුවන් ගන්න කියන විතරයි. ඒක ඒකෙන් හින්දා පුතාල දැන් වෙන ක්ලාසස් වලට යන්න. නමුත් ඒව කරන්නේ සර්ලගේ ලේසියට මිසක් පුතාලගේ පැත්තෙන් හිතලා නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. 10 වසරේ පුතාලට ඉගෙන ගන්න ඕනේ සියල්ල. මේ රචනාව කියන්නේ භාෂාට කියන්නේ ওই සියල්ල මම කියලා දෙනවා. විශේෂයෙන්ම රචනා කියන එක පේපර්ස් වලදී ඉතාල දැඩි ලෙස සාකච්ඡා කරනවා. ඒක හින්දා පුතේ දැනට මේ පොතේ අච්චු පොතේ අපි මොනවද ඉගෙන ගන්න ඕනේ ඒව 11 වසරේ සාකච්ඡා කරන්නේ නැහැ පුතේ. මේ need to opt to reciprocal pronouns ඔව සාකච්ඡා කරන්නේ නැහැ 11 දී. එතකොට 11 දී ඔව දැනන් ඉන්න ඕනේ. කවුරුත් කියන්නේ ආවා reciprocal pronouns ගන්නවද ඒව මුකුත් නැහැ. ඒක 10 වසර පාඩමක්. ඒක එතනින් ඉවරයි. ඒක ඔලොල් වලට අහනවා පුතා දැනන් ඉන්නවා. එච්චරයි වෙන්න ඕනේ. එතකොට පුතේ දැන් තේරුම් ගන්න. හරියට පිළිවෙලට මේක යන්න. ඒකෙන් හින්දා අපි වැඩි කතා නැතුව දැන් අපි ගිය සතියේ ටේබල් එක ඩිස්කස් කරේ. අපි යන අද පාඩමට. අද පුතේ පුතාලට කියලා දෙන්න යන්නේ පුතාලට මේ රයිටින්. දැන් අපි පුතේ මේ සිලබස් එක කවර් කරන ගමන් පේපර් රේටින් එකක් කරලා තියෙනවා. මේ තියෙන්නේ බා චාට් එක කළා. ඒ පේපර් රේටින් එක. මේ තියෙන්නේ සිලබස් එකේ තියෙනවා. සිලබස් එකේ තියෙනවා පේපර් රේටින් එනවා. මම කියන්නේ මේ ග්‍රැමර් එකයි
රයිටිං එකයි අපි ගාන්ට බෙදාගෙන යන්නේ. බ්‍රාචාට්ටයක් කරා, එතකොට ඒ පේපර්ස්. ඊට පස්සේ මෙන්න මේ අපි තුනක් කරලා තියෙන ඒ ග්‍රෑමර්. ග්‍රෑමර් ඒවත් එක්සෑම් එකට එනවා. නමුත් පේපර් වලට ආවේනික ටිකක් තියෙනවා. ඊට පස්සේ ටේබල්. ඔන්න ඔකත් පේපර්ස්. එතකොට දැන් අපි ග්‍රෑමර් පාට් තුනට රයිටිං තුනට රයිටිං දෙකකුත් කරලා තියෙනවා. අද කරන්න තැන්නේ පොතේ රයිටිං එකක්. මේක ගොඩක් වෙලාවට ඕලර් පේපරේ ලකුණු 10ක් නිශ්චිතව හම්බෙන්නේ ප්‍රශ්නයක්. අපිට බැරි වෙලාවකත් පොතේ සමහර අවස්ථා එනවා බා චාට් එකේ කියලා තියෙන්නේ මොකද්ද කියලා හොයාගන්න බැරි. එහෙම වුණත් එක්සෑම් එකේ අපිට එකම එක choice එකයි දෙන්නේ. එකම එක තෝරා ගැනීමයි දෙන්නේ. ඒ ලෙටර් එක. ගොඩාක් පුතාලා ලෙටර්ස් කියපු ගමන් අම්මෝ කියලා පටන් ගන්නවා. නමුත් පුතේ ලෙටර් එකක් පුතාලා ලියන්න දන්නේ නැහැ කියන්නේ. එකක් බා චාට් එක ලිව්වොත් කරන්න දෙයක් නැහැ. තව විශේෂ දෙයක් තියෙනවා පුතේ. පුතාලා ජොබ් එකකට ගියාට පස්සේ දැන් පුතේ දැන් වගේ පුතේ WhatsApp වලින් message ගහන්නේ නැහැ. එතකොට පුතාලට email එකක් ලියා ගන්න පුළුවන් වෙනවා. email එකක් ලියන්න සිංහලෙන් නෙමෙයි පුතේ, email එකක් ලියන්න ඉංග්‍රීසියෙන්. email එකක් එහෙම ලියන්න නම් පුතාලගේ ඉංග්‍රීසි හොඳට පොලිෂ් වෙලා තියෙනවා. ඒක හින්දා අන්නේ සියලුම දේවල් වලට exam එක කොට දා ගැනීම පමණක් නොවේ අනාගතය සඳහා වැදගත් වෙන පාඩමක් තමයි මේ personal letters කියලා කියන්නේ. එතකොට පුතේ මම අපි ලෙටර්ස් වර්ග දෙකම කරනවා. අදට අපි කරමු පර්සනල් ලෙටර් එක. මම මේක වචන 100 කටපාඩම් කරලා ලියන්න කියලා දෙන්න. එතකොට තමයි දන්නේ නැතුව මේක වචන 100 ලියන්න පුළුවන්. මේක වචන 100 පුතේ අපි විනාඩි 20ක් ගත උදේ ලියන්න ඕන. ඒක තමයි තියෙන චැලෙන්ජ් එක. හරි. අපි එහෙනම් යම් පාඩමට. මෙන්න මේක තමයි පුතේ පාඩම. පර්සනල් ලෙටර් රයිටින්. කොහොමද මේක කරන්නේ? මේක වචන 100ක් ලියන්න ඕනේ විනාඩි 20ට. ඒක තමයි එක්සෑම් එකේ ඕලෙවල් වලින් අපිට අපෙන් බලාපොරොත්තු වෙන ටයිමින් එක. අපි මුලින් මෙන්න මේ ප්‍රශ්න ගියාගෙන ඊට පස්සේ අපි මේ ටික හිමීට ලියමු. හොඳට මතක තියාගන්න මම මේ ඊට පස්සේ කියලා දෙන පැටර්න්ස් ටික. මේ ටික කණිකර කටපාඩමින් කියන්න පුළුවන්. ගොඩාක් දේවල්. ඒ හින්දා හොඳට දැන් මේකේ පැය දෙකක් වගේ තමයි ක්ලාස් එක තියෙන්නේ. මේ පැය දෙක හරියට ඉඳලා මේක කරගන්න පුතේ වැඩ ගොඩ ගහ ගන්න එපා. වැඩ ගොඩ ගහගත්තොත් එන තමන්ටම එපා වෙයි තව මාසයක් විතර යද්දි එච්චරට තියෙනවා වැඩ කරන්න. දැන් ඉංග්‍රීසි විතර නෙමෙයි සබ්ජෙක්ට් නමයක් තියෙනවා. සබ්ජෙක්ට් නම ඉස්කෝල නැහැ. දැන් මේ තියෙන වැඩ දෙගොම තෙගුණ වෙලා තියෙන්නේ. එහෙනම් හොඳට හොඳ කල්පනාවෙන් ක්ලාස් එකේ ඉන්න වෙලාවෙ ඒක කරගන්න. ඊට පස්සේ හරි ඊට පස්සේ දැන් ඊළඟ සතියෙදි පොඩ්ඩක් ඒ කරපුවක බලන් ඉන්න විතරයි ගියේ. ඒතකොට තමයි දන්නේ නැතුව ඔක පුළුවන් වෙලා. හරි. දැන් මෙන්න මේ ප්‍රශ්න ලියාගමු. ඊට පස්සේ අපි ඒකට අභ්‍යාසි කොහොමද ලියන්නේ කියලා මම කියලා දෙන්නම් පොඩි දා සරලව. හරි. දැන් මෙන්න මේ ප්‍රශ්න ලියාගන්න. ලියාගෙන ඉවරුකම් තව රේස් හෑන්ඩ් කරා. පසුගිය වීඩියෝ සියල්ල පුතේ අපි දානවා ගෲප් එකට. දැන්ට කරන්න ඕනේ මම YouTube link එක දාන්න. මට ඒක දාන්න බැහැ. මම ඔන්න දැන් දාන්න පුතේ YouTube link එක. ඒක subscribe කරලා තියාගන්න. ඒතර පුතාට ගියාට පස්සේ ඕන එකක් බලන්න පුළුවන්. ඇයි ඉඳන් 11 වෙනකම්ම දැන්ට කරලා තියෙන්නේ. ඒ වගේම පුතේ මෙතන ඉන්නවා නම් දැන් මුලින්ම මුලින්ම පුතාල කරන්න ඕන එක අපේ WhatsApp group එකට add වෙන්න. ඔබට මේ හැම වීඩියෝ එකම YouTube දානවා. ඒ කියන්නේ class එක ඉවරලා ටික වෙලාවකින් YouTube දානවා. එහෙනම් පුතාලට පසුගිය videos දැන් කරන videos ඒ සියල්ල පුතාලට YouTube එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. හරි. මේ ඉවර පුතාල මේ question කරන්න මුලින් පැහැදිලිව ලියගන්න. ඊට පස්සේ අපි ලියමු මේක. ඕක හරි ලේසි. වැඩේ තියෙනවා ගොඩක් කටිය අතාරින්නේ. අන්න ඒක ලොකු අවාසනාවක් තත්ත්වයක්. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. හරි පුතේ ඉන්නවා WhatsApp එකේ දාන්නම් ආයි. ඔනෝ WhatsApp එකේ chat box එකට දැම්ම පුතේ. ඕකට add වෙලා තියාගන්න ඔය channel එකට WhatsApp group එකට. ලීලි වර පුතා ප්‍රේසන් කරන්න මොකද මම එතකොට තමයි දන්නේ පුතා ලීලි වරයි කියලා. ක්ලාස් වලට විගරව සම්බන්ධ වෙන්න පුතේ පුතාට අපි WhatsApp group එකේ ඉන්නවා නම් හරි අපි ඒක සියලු දේවල් දැනුම් දෙනවා.
එතන පුතා ඒකට ඇඩ් වෙලා තියාගන්න ඉතරයි ඕන. පුතාට 31ක් ඉවරයි. පුතා රේසයන් කරන්න උදේ මොකද රේසයන් කරලා පස්සේ තමයි මම දැන් පුතා ලියලා ඉවරයි කියලා. මේ WhatsApp group එක නම් දැන් fill වෙලා පුතේ මෙන්න මේකට add වෙන්න දැන් add වෙච්ච නැති පුතාලා. අර group එක fill වෙලා add වෙච්ච නැති පුතාලා ඔබට add වෙන්න. මොකද ඔය හැම group එකකටම දානවා පුතේ අපේ තොරතුරු ටික. අසුතු 84ක් ඉවරයි පුතා ලියලා. සත් ඉවරයි. අයිනුවතේ මම ආයෙ ටෙලිග්‍රෑම් ලින්ක් එක දාන්න. මොන වන්දෙන් දානවා ටෙලිග්‍රෑම් ලින්ක් එක. ඒකටත් ඇඩ්ලා තියාගන්න පුතේ. ඒකේ නොමිලේ පුතාලට ක්විසස් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට ඔන්ලයින් එක්සෑම් එක ගොඩක් ලියන්න තියෙන. ඒතකොට දිනපතා ක්විසස් තියෙනවා. හැමදාම අමාරු වචන ගාන පුතාලා ඉගෙන ගන්නවා. ඒ සියල්ල වෙනවා ටෙලිග්‍රෑම් ගෲප් එකේ. ඒ විතරක් නෙවෙයි ටෙලිග්‍රෑම් ගෲප් එකේ පුතාලා යාළුවන් ඇඩ් කරන්නත් පුළුවන්. ඔන්න දැන් පුතේ මම දැන් chat එකට දැම්මේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ. 158ක් ලියන් ඉවරයි. මම සාමාන්‍ය ක්ලාස් එකේ භාගයක් විතර රේසන් කරලා පස්සේ ඊළඟට යන්න. ඒ හින්දා දැනට ලියාගත්තු පුතා රේසන් කරන්න. ආයෙත් පුතේ මම ආයෙ WhatsApp group එකේ දාන්න. පුතාලා group එකට ඇඩ්ලා නැත්නම් පොඩ්ඩක් chat එකේ message එකක් දාන්න ආයෙත් reply කරන්න. ඔන්න පුතේ WhatsApp group එක අපේ. දැන් බලමු පුතාලා කීයක් කියලා. 183ක් ඉවරයි. තමන් ඉලිවරන තමන් රේසෑන් කරන්න පුතේ. ඊට පස්සේ කියලා දෙන්න මේක සිංහල තේරුම. ඊට පස්සේ අපි මේ කියන්න ගන්න. මම අතර පුතේ 6 වසරෙන් ඉඳන් ඉන්න පුතාලා. දැන් පුතාලගේ ආංගිල මල්ලේ ඉන්නව නැත්නම් ආයෙලා කළ 11 වසරෙන් ඉන්නවා නะ. මෙන්න මේ ටික කරගන්න. මේ තියරි තමයි පුතේ කරන්නේ. අපි තාම පේපර්ස් කරන්න ගියේ නැහැ. මේ තියරි තමයි කරන්නේ. අපි මේ ප්‍රාන්තයෙන් කරන්නේ පුතාලගේ විෂය කරුණු ඒ සියල්ල ආවරණය කරලා දෙනවා. ඒ වගේම පේපර්ස් උත් කරනවා. ඒ කියන්නේ පුතාලගේ කල්ලි වල යන ක්ලාස් එකක් වගේම ඒ මැසේජස් ඔක්කොම ටික දෙන එකක් අඩු නොකර. ගොඩක් ප්ලී ක්ලාසස් වල කරන්නේ පුතේ. නිකා ඔහේ එකම් පාඩම දවස් 3 4 දිනවා. දැන් අපි ආපු දිගටම ආපු තව ගන්නවා. එහෙම අපි එකම් පාඩම දවස් 3 4 ඇදලා පුතාලා කාලය නාස්ති කරන්නේ නැහැ. එක දවසයි ඔය පුතේ පැය දෙකකින් ඉවර කරන්න පුළුවන් පාඩම. ඒ අර බොරුවට දෙකක් තුනක් දාලා තමයි ඔය කරන්නේ. ඒකෙන් හින්දා අපි මේ කරන හැම දවසෙම අලුත් දෙයක් කරලා පුතාලාගෙන මේ පාඩම් ටික කවර් කරලා තියෙනවා. ඒකත් දැන් පුතාලා අපේ රෙකෝඩින්ග් බලුවොත් තියෙනවා. මේ රෙකෝඩින්ග් එකේ වෙන වෙනම තියෙනවා. වෙන වෙනම පාඩම් ටික. මොකද පුතේ 10 වසරේ අච්චුපත ලොකුයි. අපි ඒ ටික මෙන්න මේ පොඩි කාලේ ඇතුළත ආවරණය කරනවා. මේක සාමාන්‍ය ක්ලාස් එකක් වගේ පුතේ පැය දෙකේ ක්ලාස් එකක් තියෙනවා. පැය දෙකට වඩා සුට්ටක් යන්න පුළුවන් අමාරු පාඩම. ඔය විෂය එකක් පරිදි කරොත් විෂය එකක් අපි ඉස්සරහට කරනවා. හරි. මම හිතනවා දැන් නම් ලියාගෙන ඇති කියලා. දැන් ලියාගන්න පුතේ තේරුම මම තේරුම කියලා දෙන්නම්. Personal letter writing. පෞද්ගලික ලියුමක් ලිවීම.
ඔන්න මේ මෙන්න මෙහෙම පුතේ අපිට ඕ ලෙවල්වත් එක්සෑම් එකේ ප්‍රශ්න එන්නේ. Write a letter to a friend. කියවම කියන්න කාටද? යාළුවෙක්ට. Describe it. Describe කියන්නේ පුතේ විස්තර කරමු. Write a letter to a friend. Describe විස්තර කරමින්. A memorable trip you went on. Memorable trip. Memorable trip කියලා කියන්නේ පුතේ. ඔය memorable කියන්නේ සුට්ටක් සමාන unforgettable කියන්නේ. මොකක්ද? Unforgettable කියන්නේ අමතක නොවන. Memorable කියන්නේ ඊට ළඟින් යන තේරුමක්. Memorable කියන්නේ මතක හිටින කියන එක. මතක හිටින trip එකක්. You went on. ඔයා ගිය. මේවා කියන්නලු යාළුවෙක්ට. මතකයේ ඉන්න trip එක ඔයා ගිය. ඒ ගැන. Use about 100 words. වචන 100ක් පාවිච්චි කරන්න ඕනලු. වචන කීයක්ද? වචන 100ක්. Include the following. මෙන්න මේ ටික අන්තර්ගත කරන්න. When and how did you visit? මෙන්න මේ ටික include කියන්නේ අන්තර්ගත කරනවා. Following කියන්නේ පහත සඳහන් දේවල්. Include the following. පහ සඳහන් දේවල් අන්තර්ගත කරලා තමයි ලියන්නේ. When? කවදද? And how did you visit? How did you visit? කොහොමද ඔයා නරඹන්න ගියේ? Visit කියන්නේ පුතේ බලන්න යනවා නරඹන්න යනවා කියන තේරුම. When and how did you visit? When කියන්නේ කවද්ද? And how? සහ කොහොමද? ආ මේක බලන්න ගියේ. When and how did you visit? ඊළඟට කියනවා the places you visited. ඔයා බලන්න ගිය ස්ථාන මොනවද? The places you visited. ඔයා බලන්න ගිය ස්ථාන මොනවද? The places you visited. ඊට පස්සේ things you did. Do කියන්නේ කරනවා පුතේ, did කියන්නේ කළා. ඔයා කරපු දේවල් මොනවද? Things you did. අන්තිමටම කියනවා why was it memorable for you? Why කියන්නේ ඇයි? Was it memorable for you කියන්නේ ඇයි ඒක ඔයාට මතක හිටින් trip එකක් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඒකේ අමතක නොවන සිදුවීම් මොනවද? අන්න ඒක පොඩ්ඩක් highlight කරලා ලියන්න. මේකේ පුතේ වචන 100ක් අපෙන් ඉල්ලනවා. O level timing එක විනාඩි 20. දැන් අපි ඉගෙන ගන්න හින්දා ඉමීට ඉගෙන ගමු. පුතාලට ඒක timing එක හදා ගන්න පුළුවන්. මේක ලස්සනට බලා ගත්තොත්. හරි. Personal letter එකක් නේ පුතේ. Personal letter එකක් ලියද්දී අපි බලමු මේ කොහොමද එන්නේ කියලා. ප්‍රධාන වශයෙන් why is it memorable for you? හරි. ප්‍රධාන වශයෙන්ම පොඩ අලුත් පිටුවක් ගත්තා නම් හොඳයි මම පුතාලට. මෙන්න මෙහෙම. වම් අතපැත්තේ i නෙම පුතේ. කලින් letter එකේ ආකෘතිය තියෙක මෙන්න මේ පැත්ත තමයි අපේ ලියුම ලියන්නේ. අපේ ලියුම යවන කෙනායි ලිපින ලියන්නේ. දැන් ඒක වෙනස් පුතේ. දැන් හැම එකම ලියන්නේ වම් අතපැත්තේ i. ඒතර පුතාලගේ මුලින් එන්න ඕනේ ගෙදර address එක. මම දැන්ට පොඩි මොකක් හරි බොරු එකක් දාන්න. 17. ඊට පස්සේ පොතේ ගෙදර අංක ඇවිල්ලා ඊළඟ රූලේ. රූල් අරින් නැහැ ඊට යට රූලේ එන්න ඕනේ පාරේ නම. සෝකරි පාර පුතාලගේ ගෙදරේ පාර නම. ඊට පස්සේ තමයි ප්‍රධාන නගරේ හෝ ගම එන්නේ ටිකේ. ඔන්න හොදා. 17th 1A 5th lane Colombo 7. හොඳට මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා මේක. මේ චූටි චූටි දේවල් හැබැයි මේකට ලකුණු අඩු වෙනවා. මෙතෙන්ට කමාව අනිවාර්යයි. මෙතෙන්ට කමාව අනිවාර්යයි. ඉවර වෙන තැනට තිත අනිවාර්යයි. නැත්තම් ඕවට ලකුණු කැපෙනවා. මේ පොඩි පොඩි දේවල් අපි හිතන්නේ නැහැ. පළවෙනි එක අංක ලිව්වා, පාරේ නම ලිව්වා, තැන ලිව්වා. ඔය එකකටවත් පුතේ රූල් අරින්නේ නැහැ. එකක් ලියනවා ඊළඟ යට රූල් එක ඊළඟ යට රූල් එක ඊට පස්සේ පුතේ අද දිනේ දාන්න ඕන දිනේ දාන්න ඉංග්‍රීසි ක්‍රමයේ ඉංග්‍රීසි ක්‍රමයේ කියන්නේ මොකක්ද සර් මුලින් දිනේ ඊට පස්සේ මාස ඊට පස්සේ අවුරුද්ද 13 9 2021 ඔන්නෝමයි දාන්නේ මේ හතරටම මේ හතරෙන් එකකටවත් රූල් අරින්නේ නැහැ එකක් යට එකක් ඔක්කොම වම් අත පැත්තේ ആയി ඊට පස්සේ පුතේ ඉස්තනක් තිබ්බා ලියන එක්කිනාව ගන්න ඕන දැන් කාටද ලියන්නේ කියලා බලන්න write a letter to a friend. යාළුවෙක්ට තමයි ලියන්න ඕන. අනන හරි. එහෙනම් dear කියලා දාලා යාළුවෙක්ගේ නම දාන්න. ඕනේ යාළුවෙක්ගේ නම මම දැන්ටම නිකන් බොරු නමක් ගන්න සාහන් කියලා වගේ එක.
ඔන්න ඔය කෑල්ල ගත්තා. 17th name මෙන්න මේ ටික ගත්තා. address එක ලිව්වා. ඊට මෑට රූල් ලිව්වා දිනේ. රූල් එක ඇරියා. greeting එක දැම්මා. greeting කියන්නේ පුතේ ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය දාල්දී. මේක හරි ලේසියෙන් ලියන්න දැන් තමයි පටන් ගන්නෙ. දැන් හොදට අහන් ඉන්න. ඔන්න ඔය තුට්ට මේක ලියාගෙන දැන් හොඳට අහගන්න පුතේ. මේකේ අපි කියන්න යන්නේ කලින් තමයි පුතේ මේ පැත්ත ලිව්වේ. දැන් ඔක්කොම ආකෘතිය මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒ ආකෘති වරද්දන්න එපා. ආකෘති වරද්දුවොත් අනිකර ඉරකින් කපලා දාන උණු ඔක්කොම. දැන් ඔක්කොම ආකෘතිය තියෙනවා අංග අත පැත්තේ අයින්. හරි. ඒකෙහිඳ මේකෙදි එන්න මේ ටික දැම්මා. මෙයව ගත්තා. ටූල් හරි නැහැ. එකක් ඇට එකක් ඇට එකක්. රූලක් කරේ ඩිය සහන් කියලා දැම්ම. ඩිය කැලක් දැම්ම නම දැම්ම. දැන් හොඳට බලා ගන්න මොකද්ද මේ කරන්න යන්නේ කියලා. හරි. අපේ නම දාන්නේ නැහැ පුතේ. සාමාන්‍ය පර්සනලිටි එක දැම්මක් කමක් නැහැ. සාමාන්‍ය රාජකාරී ලියුමක තමයි මෙන්න මෙතන අපේ නම ගොඩක්ම දාන්නේ. ඒක අපේ නම දැම්ම නැතා කියලා වැරද්දක් නැහැ. මොකද පර්සනලිටි එකේ අපි දන්නවනේ කොහොමද කියන එක කියන රාජකාරී ලියුමක තමයි අපේ නම දාන්නේ ඉනිෂියල් සෙට් එක. ඒ කියන්නේ මුලකුරුත් එක්ක ගොඩක් වෙලාවට දාන්නේ අපේ නම. දැන් හොඳට අහගන්න මේ කියන්නේ අනේක. මේකේ පුතේ ඕනම ලෙටර් එකක් පටන් ගන්න විදිහක් තමයි මේ කියලා දෙන්නේ. කොහොමද? මෙන්න මෙහෙමයි පටන් ගන්න. මුලින්ම මට මෙතනින් chat එකට දාන්න මෙන්න මේ මං කියන ඒවා කොහොමද කියන්නේ කියලා මං දාන්න ඔයා කියන්න දන්නවා කියලා. ඔයාට කොහොමද? ඔක් කොහොමද කියන්නේ? ඔයාට කොහොමද? ආ හරි. අවුවයි. මම හොඳින් ඉන්නවා. ඔක්කොම කියන්නේ. ආයෙත් ෆයිල්. ඕකම තමයි ලංකාවේ 90%ගේ උත්තරේ. ඕකම පුතේ අපි මේක ලියලා වැඩක් නැහැ. මොකද 100ක් පර්සනල් එක ලියුවොත් 100ම ලියන්නේ ඔය විදියට. අපි ඕකට වෙන ඇඩ්වාන්ස් ඒවා දැනගෙන ඉන්න ඕනේ. How is life with you? තේරුම සමානයි how are you කියන එකට. මේවා වචනවල තේරුමෙන් ගන්න යන්න බා. මේ වචනවලදී තේරුම් ගන්න කිසි නෙමෙයි. ඔයත් එක්ක ජීවිතේ කොහොමද කියලා මේ අහන්නේ. ඔයාට කොහොමද? How are you එකට සමානයි. I am fine. මම හොඳින්. ඒකම කියන්න පුළුවන් I am great කියලා. ඒකෙත් වචනවල තේරුමෙන් ගන්න යන්න බා. මෙතන කියන්නේ මම ශ්‍රේෂ්ඨයි කියන එක නෙමෙයි. මම ඉතා හොඳින් ඉන්නවා කියන එක. How is life with you? I am great. ඔයාට කොහොමද? මම ඉතා හොඳින් ඉන්නවා. ඊට පස්සේ මං හිතනවා ඕගොල්ලෝ ඉතා හොඳින් නැති කියලා. හිතනවට කියන වචන chat එකට දා. හිතනවා. thing වෙන එකක් දා. අයි සපෝස් මම හිතනවා. හැමෝම ලියන වචන ලියන්න යන්න එපා පුතේ. පුළුවන් තරම් ඇඩ්වාන්ස් වචන ඉගෙන ගන්න. මොකද හැමෝම ලියන වචන ලියුවා කියලා අපිට ලකුණු හදු වැඩියෙන් හම් වෙන්නේ නැහැ. අනිත් අය ලියන්නේ නැති විදිහට ලියන්න පුළුවන් නම් විතරයි අපි එතනින් ඇඩ්වාන්ස් අපි එතනින් හයිලයිට් කරලා බලන්නේ. එතකොට මෙන්න මේවා ඉතා වැදගත්. මේවා සමහර වෙලාවට අපේ සමහර වැරදි තිබ්බත් මෙන්න මේ වගේ අමාරු වචන අනිත් අය ලියන්නේ නැති වචන වලින් ලියලා තියෙනවා නම් අපිට තන්නේම නැතුව ලකුණු වෙනවා. How's life with you? I'm great. කොහොමද ඔයාට ඒක ජීවිතේ නෙමෙයි වාට කොහොමද? මම නම් ඉතා හොඳින් ඉන්නවා. I suppose මං හිතනවා ඔබ සියලු දෙනා you all keep in good health too. you all ඕගොල්ලෝ සියලු දෙනාම keep in මේක පුතේ phrasal verb එකක්. keep එකයි in එකයි සාමාන්‍යයෙන් keep කියන්නේ මේක අර මං කිය get off කියලා අර මම YouTube එකේ දාලා තියෙනවා කියලා එක. ඒ වගේම එකක්. සාමාන්‍යයෙන් keep කියන්නේ තියෙනවා in කියන්නේ තුල. ඇතුල තියෙනවා කියන එක නෙමෙයි ඕකේ කියේ තේරුම. keep in කියන එක එක ළඟේ දෙන්න. keep in කියන්නේ ඉන්නවා කියන එක. you all keep in ඕගොල්ලෝ ඔක්කොම ඉන්නවා කියලා. good health ඉතා හොඳ ශරීර සෞඛ්‍යය. මම හිතනවා වාඩි කොහොමද? මම නම් ඉතා හොඳින් ඉන්නවා. මම හිතනවා ඕගොල්ලොත් ඕගොල්ලෝ අල් තයන්න ඕගොල්ලොත් අන්නේ අල් තයන්න තමයි මුත්තේ මේ TWO එකක් ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් සිංහලෙන් ලියද්දි මෙහෙම නිකන් ඔයාලත්. එතකොට ඔයාලට කියන්නේ ඔයාලා නම් you
අල්ප යන්න නම් TW. YouTube කියලා ගහන්නේ එකම ළඟ. දැන් හොඳට බලාගන්න. මේ තියෙන්නේ U එක මෙහෙ වාක්‍ය පටන් ගන්න තැන. 2 එක අන්තිමටම. සිංහලෙන් ඔයාලත් කියලා එක ළඟ ලියුවට ඕකේ වෙන වෙනමයි ඉංග්‍රීසි වල ලියවෙන්නේ. YouTube කියලා මෙහෙම අදහසක් කියන ඔයාටත් කියලා. ඔයාටත් කියන එක නෙවෙයි මෙතන කියන්නේ ඔයාලත් කියලා. දැන් කවුරු හරි මෙහෙම කිව්වොත් එහෙම Happy New Year කියලා කියනවා. අපි කියන්නේ YouTube. ඔයාටත්. මෙතන කියන්නේ ඔයාටත් කියන එක. මෙතන කියන්නේ ඔයාලත් කියන එක. සිංහලෙන් චූටි චූටි තැන් වලින් ෆේස් එක ඉංග්‍රීසි වලින් වෙනස් වෙනවා. ඔයාලත් කියද්දි මෙතන U එක ඉස්සරහටම ගත්තා. 2 ගෑල්ල අන්තිමටම යනවා. ඔයාලත්. ආ හරි. දැන් අපි බලමු එහෙනම් මේක ඇයි. පුතාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ ටික. කටපාඩම තියෙන්න ඕනේ. ඊළඟට ඊට පස්සේ පුතේ YouTube මෙන්න මේ ටික කටපාඩම් එන්න ඕනේ. ඕනම දෙයකට හිතන්න මෙහෙම. ඕනම දෙයක් අපිට ලියුම කියනවා, ලියුම දෙන ප්‍රශ්න කියනවා. මෙන්න මේ දේ ගැන කියලා මේ ලියුම ලියන්න කියලා. මේකේ මොකද්ද කියන්නේ? Write a letter to a friend describing a memorable trip you went on. ඔයා ගිය memorable trip එක මතක හිටින trip එකක් ගැන කියන්නලු. Describing a memorable trip you went on. එතකොට මේකේ මාතෘකාව නැත්නම් මේකේ අන්තර්ගතය මොකද්ද? මං ගිය මතක හිටින trip එකක් ගැන තමයි ලියන්න තියෙන්නේ. එන්නේ එතකොට ඕනම personal letter එක කියනවා මෙන්න මේ දේ ගැන කියන්න, මෙන්න මේ දේ ගැන කියන්න කියලා. එතකොට අපි ලියමු. I am මෙන්න මේක ඇල්ල මතක තියාගන්න ඕනේ. Writing this letter to I am writing this letter to you to tell about කියන එක දැමම දන්නවද? Regarding මම මේ ලියුම ඔයාට ලියන්නේ මෙන්න මේ දේ ගැන කියන්න. මෙන්න මෙතෙන්ට එනකම් මම මේ රතු පාටින් දාපේ. මෙතෙන්ට එනකම් පුතාලා කටපාඩමේ මතක තියාගන්න. මේකේ පුතේ වචන සීල්ලන්නේ වෙන්නේ මැද අපි කොච්චර මීයක් කියනවාද කියලා. නැත්නම් මේ මේවා එකතු කරලා නෙමෙයි. ඒව නෙමෙයි වචන සීය එන්න ඕනේ. මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වචන සීය එන්න ඕනේ. අපි දන්නේම නැතෝ මෙතන වචන 26ක් කියනවා. කටපාඩමේ වචන 26ක් තියෙනවා. අපි තව කීයද කියන්න ඕනේ? 74. ඒ 74 නිකන් වාක්‍ය ටිකක් හදන්නේ දිනනවා. එක වාක්‍යයකට වචන 10ක් කියන්න හදනවා. වාක්‍ය 7යි හදන්න තියෙන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මෙන්න මේ රතු පාටින් තියෙන ටික කටපාඩම් වෙන්න ඕනේ. How is life with you? I am great. I hope you all keep in good health. I am writing this letter to you to tell regarding. ඔච්චර. ඔය වචන 26 කටපාඩම් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඉඳන් යන්නේ අපි හදාගෙන. මෙන්න මෙතන ඉඳන් අපිට හදාගෙන ඕන විදිහට යන්න පුළුවන්. දැන් මෙතන පිස්තන පුරවන්න බලන්න. මම මේ ලියුම ලියන්නේ. I am writing this letter to you to tell about. මම මේ ලියුම ලියන්නේ ඔයාලට මොනවා ගැන කියන්නද? දැන් බලන්න ඕනේ ප්‍රශ්නෙට යන්න. මොනව ගැන කියන්නද? Write a letter to a friend. යාළුවෙක්ට ලියුමක් ලියන්න. මොනව කරලාද? Describing a memorable trip. You went on. ඔයා ගිය. මම මේ ලියුමෙන් කියන්න හදන්නේ මොකක් ගැනද එතකොට? මතක හිටින trip එකක් මම ගිය. ඔයා ගිය කියලා ප්‍රශ්න තියෙන්නේ. මෙන්න මේ කෑල්ලම. මෙන්න මෙතන ඉඳා. මෙන්න මෙතන ඉඳා. මෙන්න මෙතෙන්ට එනකම් ප්‍රශ්නෙම ගන්න පුතා හිතා ලේසි මේක කරගන්න. A memorable trip. You went on කියලා කියන්නේ. දැන් එතකොට ලියුම ලියද්ද කියනවා මං වාට මේ ලියුම ලියන්නේ මම ගිය trip එකක් ගැන කියන්නේ. එතකොට මෙන්න මේ you කියන එක කියන මොනව වෙන්න ඕනද? You කියන්නේ ඔයා. එයාව මං වෙන්න ඕනේ. මං නම් I වෙන්න ඕනේ. I am writing this letter to you to tell about a memorable trip. I went on. එකම එක වචනය වෙනස් කළේ වාක්‍ය සම්පූර්ණයි. දැන් තේරෙනවා මේ කරගන්න හැටි. මෙන්න මේ කෑල්ල එලෙස මේ ගන්න පුළුවන්. වෙනස් වෙන්නේ කොහෙද? U එකයි කරන්නේ. එච්චරමයි වෙනස. එහෙනම් අතෙන්ට ගියා. ඒ ඉස්තන පුරවන්න. ඉස්තන කියන්නේ අපි දැන් කටපාඩම් කරගන්න ඕන එක. මේ රිගාඩින් වලට පස්සේ මෙන්න මේක නිකන් දාන්න තියෙන්නේ. මෙන්න මේ U වෙනකොට මොකක්ද වෙන්නේ? I වෙනවා. එකම එක තමයි වෙනස් වෙන්නේ. I am writing this letter to you to tell regarding a memorable trip I went on. මම මේ ලියුම ඔයාලට ලියන්නේ මං ගිය මතක හිටින trip එකක් ගැන ඔයාලට මේ කියන්නේ. A memorable trip I went on. සරලයි. ඉතාලම සරල පළවෙනි වාක්‍ය ටික හදාගන්න.
මෙන්න මේ රතු පාට තියෙන කෑලි ටික පුතාල මතක තියාගන්න ඕනේ. එතකොට දැන් මේකේ තියෙන පුතේ ට්‍රිප් එකක් ගැන කියන්නේ. සමහර විට කියන්න පුළුවන් ඔයා ගියේ ඔයා එක්සෑම් එකකට මොහොන දී හැටි ගැන කියන්නේ. එතකොට ඒ ප්‍රශ්නට අදාළව එන්නේ කෑල්ල අරගෙන නිකන් මෙතන අතට දාන්න. එච්චරයි. ඔය රතු පාටේ කටපාඩම් කරගන්න ඒ අදාළ සෙන්ටර් අනුව ඒ අගට විගාඩි මොනවා ගැනද කියලා ඕනම දෙතේක දෙන පුතේ මෙන්න මේ දේ ගැන කියලා මෙන්න මෙයාව කියන්නේ කියලා. එතකොට අන්න ඒක දාන්න අගට. සරලයි එච්චරයි කියන්නේ. වෝල් ටිකේ දැන් අපි දන්නේම නැතුව මෙතන මේ මැදනේ වචන සියෙන්න ඕනේ මෙතන 32ක් තියෙනවා. තව අපි ලියන්න ඕනේ 68යි. ඕක අපි දන්නේම නැතුව වෙන අනිත් ටික වාක්‍ය ගන්න ලියුවා. හරි. දැන් මෙන්න මේ ටික ලියා ගන්න. ලියාගෙන ඉවර පුතාලා රේසෑම් කරා. Regarding කියන්නේ පුතේ about කියන එකට සමානයි. ගැන කියන එක. ඔක ලියාගෙන මම ඔය ටිකේ සිංගල් තේරුම් ටික ආය කියන්න. ඔය ටික ලියාගෙන ආයි රතු පෑනක් අතර ගන්න. ඒ කියන්නේ සිංගල් තේරුම් ටික ලියන්න. සිංගල් තේරුම් ටික රතු පෑනකින් පුතේ පුළුවන් තරම් ලියන්න ඕනේ. මොකද රතු පෑන ලියුත් තා අපිට ඒක හොඳට මතකේ තියෙන්න. ඩික්ෂනරි වලින් නම් ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා පුතේ. මොකද ඩික්ෂනරි වල ගොඩක් නැති දේවල් එනවා. දැන් ලංකාවේ කට්ටිය ගොඩක් ක්ලාස් එන්නේ ආ අපිට ඩික්ෂනරි තියෙනවා ඩික්ෂනරි හොයා ගන්න පුළුවන් කියලා. ඔය ප්‍රේසල් වර්බ්ස් කියන ඒවා ඩික්ෂනරි වල නැහැ. ඩික්ෂනරි එක ඉගෙන ගන්න පුළුවන් නම් පුතේ ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් ඔය ඔක්ස්ෆර්ඩ් වගේ ඩික්ෂනරි එක රුපියල් 3000 4000 දීලා ගත්තා නම් එහෙනම් ඒකෙන් ඕන දෙයක් කරගන්න පුළුවන්. ඩික්ෂනරි එකෙන් ඉගෙන ගන්න බැහැ එහෙම. ඩික්ෂනරි තියෙන හැම තේරුමක්ම හැම එකටම අදාළ නැහැ. ඒ ඉංග්‍රීසි දෙන තනනු වෙනස් වෙනවා. දැන් මේකේ පුතා ඩික්ෂනරි එකේ get කියන්නේ ලබා ගන්න, off කියන්නේ ඉවතට. ජීවිතේට get off කියන්නේ, operation verbs කියන්නේ. වන්තෝ මේක මේවා syllabus එකෙත් නැහැ. හැබැයි ඕල වලට අහලා තියෙනවා. ඕල වලට අනිවාර්යෙන් අහන්න දෙයක් මේක. එතකොට මේ දෙකේ එකට එක ළඟේදී තේරුම් වාහනයකින් බහිනවා. ඉවතට ලබා ගන්නවා කියන එක නෙමෙයි. ඒව නැහැ ඩික්ෂනරි වල. ඩික්ෂනරි නැති ඕල වලට ඉතාල දැවැන්ත පාඩම් තියෙනවා. එහෙනම් ඩික්ෂනරි එක තිබ්බයි කියලා ඕල වල කරගන්න බැහැ. එහෙනම් හරියට මේ ටික කරගන්න. මම ආයි දාන්න පුතේ WhatsApp group එකේ එකට ඇඩ්ලා තියාගන්න ඇඩ් වෙච්ච නැති පුතාලා. හරි. ඔය পেපර් කරනවා පුතේ පුතාලා পেපර්ස් ගන්න ඕනේ නැහැ පුතාලා තේසියක් ලබා දෙනවා. අද මුලින් මෙන්න මේ තියරි ටික ආවරණය කරගෙන ඉන්නේ. එතකොට ලේසි මේක කරගන්න. ඊළඟ ඉවර පුතාලා පොඩ්ඩක් රේසන් කරන්න. account එක දාන පුතේ class එක ඉවරනත් එක්ක. විස් දෙයක් ඉවරයි. as well as කියන පුතේ ඒ වගේම කියන එක. මේ ප්‍රශ්නේ ඉන්නේ පුතේ second paper එක තමයි out of syllabus ප්‍රශ්න ඉන්නේ. ගොඩක් වෙලාවට දැන් මේ වගේ වෙන් තමයි ලකුණු ගන්න ලේසි. නැත්තම් ගොඩක් සෙකන්ඩ් පේපර් එන්නේ අවුට් ඔෆ් සිලබස් ප්‍රශ්න. පුතාලා ප්‍රශ්නයක් අහද්දි පොඩ්ඩක් ක්ලියර් අහන්න පැහැදිලිව නිකන් ඔහේ මැසේජ් එකක් දාන්න එපා. ඔබට මේක නොබිලේ කරන්නේ 149ක් ඉවරයි.
ීලි යුරපුතාල ොඩ ේස්තන් කරන්න මෙතන පුතේ මුල් ලංකාය ළමයින්න මංකුතේ කොළඹ තල කිසි 74ක් ඉවරයි what's going on කියන එක ගත්ත හැකි පුතේ what's going on කියන එක රාජකාරී කියන්නේ ලියන භාෂාවෙන් ලියන එකක් නෙමෙයි ඉංග්‍රීසි වල වර්ග දෙකක් තියෙනවා writing and speaking නැත්නම් listening කියලා ලියන එක වෙනයි කතා කරන එක වෙනයි දැන් සිංහලෙන් අපි කවුරු හරි හිතන්නකො කවුරු හරි දැන් ඒක අම්මා අම්මා කඩේට යනවා දැන් කවුරු හරි ආවොත් එම අන්න අම්මා කඩේට ගියා කියලා නේ කියන්නේ අපි ඔක් කියනවා අම්මා කඩේට ගියාය කියලා එහෙම කියන්නේ නැහැ ඒක ලියද්දි ලියන විදිය අරක ගියද්දි කියනවා අන්න ඒ වගේ ඉංග්‍රීසි වලත් වර්ග දෙකක් තියෙනවා what's going on කියන එක formal රාජකාරී විදිහක් නෙමෙයි ඒක නිකන් ළමයි ළමයි කතා කරද්දි ගන්න එක නැත්නම් WhatsApp කියලත් අහන්න පුළුවන් WhatsApp එකේ මේ WhatsApp කියන්නේ ඔය අපේ app එක WhatsApp ඒවා රාජකාරී භාවිතාවක් නෙමෙයි රාජකාරී වලින් advance වලින් තියෙන මේ හොඳම එක තමයි house life with you හරි ලේලි ඉවරපු තාල පොඩ්ඩක් රිසයින් කරන්න ආයෙත් පුතේ මම ආයෙ WhatsApp එකේ දාන්න. ඉතින් ඇඩ්ලා තියාගන්න. ඒ වගේම පුතේ මම ආයෙ Telegram එකක් දාන්න. Telegram එකට දාල් තියෙන එක. හරි. දැන් අපි සිංගල් තේරෝ ලියාගෙන ඉතුරු ටික ලියන්න යන්න. ඔය ගෲප් වලට ඇඩ් වෙන පුතාලා ඇඩ් වෙනවම හරි how is life with you කියන්නේ පුතේ මේ ඔක්කොට විරක් ගහලා ලියාගන්න මේවා තත්තිර වෙන ගන්න යන්න ඉපා පුතේ how is life with you ඔක්කොට විරක් ගහලා ලියාගන්න ඔයාට කොහොමද how is life with you නැත්නම් house life with you කියලා කියනවා ඔයාට කොහොමද ඊළඟට house life with you I'm great මම ඉතාලම හොඳින් ඉන්නවා I'm great. මම ඉතාලම හොඳින් ඉන්නවා. ඒ වගේම පුතේ අපේ Telegram එකට පුතාලගේ යාළුවන් ඇඩ් කරන්නත් පුළුවන්. ඇඩ් වුණාට පස්සේ Telegram එකට ඇඩ්ලා තියාගන්න. මොකද ඒකට තමයි පුතේ quiz exams ඔක්කොම දාන්නේ. WhatsApp එකේ එහෙම ඔප්ෂන් එකක් දීලා නැහැ. ඒක අපි ඔය Telegram එක යූස් කරන්නේ. ඒක හින්දා Telegram නැති පුතාලා Telegram app එක download කරගෙන WhatsApp එක වගේම තමයි. ඊට පස්සේ I suppose මේක suppose නෙමෙයි පුතේ මේක suppose. Suppose කියන්නේ හිතනවා කියන එක. සපෝස් කියන්නේ හිතනවා කියන එක. සපෝස් හිතනවා. මම හිතනවා you all ඕගොල්ලෝ හැමෝම keep in good health. You all keep in good health too. ඕගොල්ලෝ හැමෝමත් අල් තයන්නේ නෝනේ. ඕගොල්ලෝ හැමෝමත් keep in ඉන්නවා කියලා good health. හොඳ ශරීර සෞඛ්‍යයකින් මම හිතනවා ඕගොල්ලෝ හැමෝම හොඳ ශරීර සෞඛ්‍යයකින් ඉන්නවා කියලා. I hope you all keeping good health too. I hope you all keeping good health too. මම හිතනවා ඕගොල්ලෝ හැමෝම හොඳ ශරීර සෞඛ්‍යයකින් ඉන්නවා කියලා. අපේ හයිද 11 වෙනකම් ක්ලාස් තියෙනවා පුතේ. මම මේ ගෲප් එක දාන්න පුතාලගේකට දැන් ගේට් නම් එක අද උදේ තිබ්බේ. මම ඒක දාන්න පුතාලගේ පරණ රෙකෝඩින් සේසියල් ලබා දෙනවා අපි. හරි. ඊට පස්සේ මෙන්න මේක ඇල්ල. I am writing this letter you to tell about. මම මේ ලියුම ලියන්නේ ඔයාට මේ ගැන කියන්න. මම මේ ලියුම ලියන්නේ ඔයාට මේ ගැන කියන්න. I am writing this letter to you to tell about. මම මේ ලියුම ලියන්නේ
ඔයාගෙන ඔයාට මේ ගැන කියයි. මම මේ ලියුම ලියන්නේ ඔයාට මේ ගැන කියයි. හරි මොකක්ද කියලා ඔන්න දැන් අපි ලියුවා. දැන් පුතේ අපි දන්නේම නැතුව මෙතන වචන කීයක් තියෙනවා. දැන් ආයි එන්න මෙන්න මේක ලියමු. වචන 22ක් තියෙනවා. තව අපි ලියන්න ඕන කීයද? 68යි. ඕක ඉතාල සරලව ලියන්න පුළුවන් මේ ටිකෙන්. පළවෙනි එක. දැන් අපි පුතේ මේක ලියලා ඉවරයි. දැන් මෙන්න මේ ටික දාගෙන දාගෙන යන්න තියෙනවා. පළවෙනි මේක මොකද්ද? when. when කියන්නේ කවදද? when කියන්නේ කවදද? ඔයා මෙන්න මේ ට්‍රික් එක කියේ. එතකොට අපි යම් බලන්න අන්නේ කොහොමද ලියන්නේ කියලා. when කවදාද? ඔව් කොහොමද ලියන්නේ? දැන් මේක අතීත සිදුවීමක් නෙවෙයි. ඒක හින්දා past tense එකෙන් තමයි ලියන්නේ. ඒක හින්දා past tense එකෙන් ලියන්න. මේක මෙතෙන්ටම ගන්නත් පුළුවන්. ඕන වෙනම ලියන්න පුළුවන්. කොහොමද මෙතන ලියමුකො. මම ගියා trip එක. I went a trip. I went a trip. කොහෙටද? කියලා ටූ කැලලා දාලියි. I went to trip to ඉගමු මෙහෙම එක. හැමෝම ලියන එක ලියමු. නොවරෙදී. ඊට වඩා ලස්සනයි මෙන්න මෙහෙම එකක් ගන්න පුළුවන් නะ ගොඩක් පුතාලා ගිහිල්ලා නැතිපත්ත. බණ්ඩාර වෙල. I went to trip to බණ්ඩාර වෙල. Which ඒක කොහෙද පිහිටලා තියෙන්නේ කියලා කියනවා. ඒක මාට බණ්ඩාර වෙල ගොඩට ගන්න ඇත්තටම ගන්න තියෙත් ඇති. Which මෙහෙමයි පුතේ මට මෙන්න මේ යෙදුමයි උගන්වන්න ඕනේ. පන්නාර වෙල කියන්නේ පණ නැති කෙනෙක්. පණ නැති කෙනෙක් කියන්නේ නිකන් ස්ථානයක්නේ. එන්නේ යාගෙන. වැඩිදුරට විස්තර කරනවා නම් අපි ගන්න එක්ක විච් එක්ක ඔයා. ස්ථානයක් හින්දා ව්‍යාගම. ඒක කොහෙද තියෙන්නේ කියලා ලියන්න යන්න. වෙයා ලොකේටඩ්. ඒක පිහිටලා තියෙන්නේ කොහෙද? මොන දිස්ත්‍රික්කේද? ඉන් ලොකේටඩ් ඉන් වතුල්ල දිස්ත්‍රික්. ඔන්න හොලියෝ ඉස්තෝකේටින් බදුල් දිස්ත්‍රික්. ඒ කියන්නේ පුතේ දැන් මේ අපි අර when කවදද කියලා ලියන්න පොඩි ආරම්භයක් ගත්තා. මෙන්න මෙහෙම ලියුවා. ඊට පස්සේ මොකද්ද? it located in මෙන්න මෙහෙම කියලා ලියුවා. ඊට පස්සේ මොකද්ද ගන්න? මෙන්න මේක අපි කවද්ද ගියේ? we අපි ගියේ. we went that trip. හොඳට ඔය that this those these ඔන්න හතර ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ පුතේ. මෙතන දැක් කියලා කියන්නේ දැන් යන ට්‍රිප් එකක් නම් this trip. හැබැයි දැන් මෙතන ට්‍රිප් එක ගිහිල්ලා ඉවරයිනේ. ගිහිල්ලා තියෙන්නේ එක ට්‍රිප් එකයි. ඒ හින්දා මෙතෙන්ට දැක් ගන්න. දැක් කියන්නේ අර කියන තේරුමක් තියනවා. මෙතන කියන්නේ අර ට්‍රිප් එක කියන එක නෙමෙයි. අතීත කාලේ ඒක වචනයක් එක්ක නාම පදයක් එනවා නම් දැක් කියන එක. that trip on කියලා දාන්න. දැන් අපි මේ ට්‍රිප් එක කොහෙද ගියේ කියලා ලියුවා. ඊට පස්සේ දැන් අපි ලියන්නේ අර අපෙන් අහලා තියෙන එක. මුලින් කොහෙද ගියේ කියලා ලියන්නද? ඊට පස්සේ දැන් ඔන්න අපි ලියනවා අර අපෙන් අහලා තියෙන එක. මොකක්ද අහලා තියෙන්නේ? කවද්ද ගියේ? ඕන් කැලලා තියෙනවා. කවද්ද කියලා තියෙනවා. ඕන්න අපි ළඟ දවසක් දාන්න පුළුවන්. නැත්තම් අපිට එක වාට හිතා ගන්න බැහැ. කාලයක් දාමු. අපි ගිය මොළ ගිය මාසෙ වගේ ගියේ කියලා. ඕන් last month we went that trip. අපි ඒ ට්‍රිප් එක ගියේ ඔන් ලාස්ට් මන්ත්. ගිය මාසේ. ඔන් කැලල ඕනෙත් නැහැ. ඔන් කැලල දානවා නම් ඔන්න දිනයක් දාන්න පුළුවන්. හරියට පුතාලට දිනයක් මතක නැහැ. ඔන් කැලලක් එක්ක ඒක ගොඩක්ම සූටබල් වෙනවා. අපිට හිතමු අගෝස්තු 10 වගේ කියලා. 10 ඕගස්ට් ලාස්ට් මන්ත්. අගෝස්තු 10 වෙනිදා තමයි ගියේ. ඔන් කැලලක් දාන්නේ හරියටම දිනයක් දාන්න. ඔය ඔක්කොම ටික ෆේසස් ටික දාපුතේ පුතාල ඉගෙන ගන්න ඕන. ෆේසස් එකක් එක්ක ඔය නීති මේ වගේ රචනාවක් ලියද්දි නැත්නම් මේ වගේ රෙට එකක් ලියද්දි අපි දන්නේම නැතුව ගොඩක් කව වෙනවා. දැන් දැට් එකක් එක්ක ආවේ. ඇයි? දැන් යන ට්‍රිප් එක නෙමෙයි, දැන් යන ට්‍රිප් එක නම් this, year ට්‍රිප් එක නම් that. මෙතන. පණ නැති කෙනෙක් වැඩිදෝටව විස්තර කරා. දිගන්නේ තැනක් නම් where. where කියලා දාලා බණ්ඩාර වෙල කියන එක විස්තර කරා යනවා. ඊට පස්සේ ඔන්න එහෙකට පස්සේ මිශ්‍ර දිනයක් දාන්න පුළුවන්. මෙන්න එහෙම එකක්.
තමට මතක නම් එහෙමයි, මතක නැත්නම් නිකන් මෙන්න මේ වගේ නිකන් ලාස්ට් මන්ත් කියලා දාන්නත් පුළුවන්. නැත්නම් ඔය දෙකම මේ විදිහට දාන්නත් පුළුවන්. ඔන්න ඔයගේ ප්‍රේසස් තමයි පුතාලා ඉගෙන ගන්න ඕනේ. මොකද පුතාලා තනියම ඊට පස්සේ වාක්‍යයක් හදන්න එපා. අන්න ඒ හින්දා. Taman තනියම වාක්‍යයක් හදලා ගොඩ ගහ ගන්න ඕනේ හින්දා ඔන්න ඔය ප්‍රේසස් ටික හොඳට මතක තියාගන්න. දැන් අපි කිව්වා අපි ගියේ කොහෙද? මෙන්න මේ පැත්තේ. ගියේ කවද්ද? මෙන්න මේක. මේ ඉතා සරල වාක්‍ය. පොඩි පොඩි දැන් ටිකක් දාලා ඉන්න ඕනේ මේක කරගන්න. ඊට පස්සේ පුතේ අපි බලමු. දැන් අපි වෙන් එක ලියලා ඉවරයි. ඊට පස්සේ මොකක්ද අහන්නේ? How did you visit? ඔයා කොහොමද එහෙ බලන්න ගියේ? ඒ කියන්නේ ගිය විදිහ අහන්නේ. ඒ කියන්නේ මෙහෙම කාට් එකද ගියේ නැත්නම් මොන මොකේද ගියේ? අන්න ඒක කියන්න බී. එතකොට අපිට මේ කියන්නේ මෙහෙම කියන්න පුළුවන්. ගොඩක් පොතේ මේ වන්දනාව වගේ යනවා නම් සාමාන්‍ය ඒකිතා ලස්සන පරිසරයක් තියෙන එක ගොඩක් කට්ටිය කියන්නේ ට්‍රේන් එක කියන්නේ. පුතාලාට පුළුවන් දැක් ගිහිල්ලා තියෙන කට්ටිය ඇති ගිහිල්ලා නැති කට්ටිය ඇති. ඔය ඉලවසල එහෙම කරලා ඉවරනාට පස්සේ පුළුවන් නම් යන්න බලන්න ඒක ඉතා මහා ලස්සන ප්‍රදේශයක්. එතකොට දැන් අපි බලමු ඔක්කොම කියන්නේ කියන්නේ. අපි ඒ ට්‍රිප් එක ගියේ. අපි හිතමු පවුලි කට්ටියත් එක්ක කියලා. We went දැන් ඒ ට්‍රිප් එක නම් that trip අර ටයිප් එකෙම කියන්න පුළුවන්. We went that trip. මම ඉස්සරහට පුතාලට කියන දේ නම් ටයිප් එක වෙනස් කරලා වාක්‍ය පැටර්න්ස් එක වෙනස් කරලා කොහොමද කියන්නේ කියලා අපි උලින් මේ පොඩි එක දැන් ගොඩක් පුතාලා අනිවාර්යෙන් දැන් මේක මුතේ අනිවාර්යෙන් පේපර් එකට එන එක මේකක් කියන්නේ එක වාචාර්ථයක්. වාචාර්ථ එකක් සමහර වෙලාවට ලියන්න හිතා ගන්නවත් බැරි විදිහට දෙනවා. මොකද ගොඩක් පුතාලා වාචාර්ථ එකම තමයි ලියන්නේ. ඒකින් දන්න ඒකින්ද මොකද මේව වැඩි ලියන්නේ නැහැ. ඒකින්ද වාචාර්ථය ලියා ගන්න බැරි හිතා ගන්නවත් බැරි විදිහට දෙනවා. එතකොට මේ වගේ එකක් ජීවිතේ ලියන්න නැත්නම් ඒ ලකුණු 10ට බයි කියන තමයි වෙන්නේ. මේ 10 තමයි පුතේ එක්ක වාචා එක්ක මේක. මේ 10 තමයි සෙකන්ඩ් පේපර් එකේ ගන්න පුළුවන් ලේසිම ලකුණු 10. රචනාවත් ගන්න අමාරුයි. මොකද රචනාවේ ලකුණු 15ක් තියෙනවා. හැබැයි ලකුණු 15 ගන්න අමාරුයි. ඒකට තමයි හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. එන්නේ ලකුණු 25 තමයි ගන්න ලේසි. ඉතුරු ලකුණු 35 සිලබස් එකේ නැති ඒවා අහනවා, ප්‍රේසල් වලත් අහනවා, කොලොකේෂන්ස් අහනවා. කොලොකේෂන්ස් කියන්නේ ඔය ඉලව සිලබස් වලත් නමුත් අහනවා කොලොකේෂන්ස් අහනවා. තව ඔය වර්ඩ් එන්ඩින්ග්ස් වගේ ඒවා අහනවා. ඒ කියන්නේ ක්‍රියාපදයක අගට මොකක් හරි බේස් වර්බ් එක අගට එන පදෙත් එක්ක වර්ඩ් ක්ලාස් එක වෙනස් වෙනවා. වර්ඩ් ක්ලාසස් වගේ ඒවා අහනවා. අන්න ඒවා අහනවා. ඒ කියන්නේ පුතේ මොනවා කළත් ඕලල් වලට එන ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතියට ඔය දැන් 10 වසර එනකන් එකේ මං කියේ සාමාන්‍ය කොට දාගන්න පුළුවන් අච්චු පොතෙන් කරද්දි. හැබැයි 11 වසර අච්චු පොතෙන් අහන්නේ ඕලල් පේපරේ 15ක් තමයි. උතුරු ඔක්කොම තමන් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් එකෙන් තමන් ඒකටම හැඩ ගැහුනොත් විතරයි තමන්ට ඒ අකුරකට යන්න පුළුවන්. ඒකනේ පුතේ ඒ අකුරු අඩු ඉතින් නැත්නම් හැමෝම ඒ අකුරු ගන්නවනේ. 100ක් ලියුවොත් 8යි ඉන්නේ. අර ලක්ෂ 3ෙන්ම ලක්ෂ 3ක් කියලා තියෙන පුතේ 2019 ලක්ෂ 3 25000 ගානකට ඒ තියෙන්නේ. 115000 ගානක් ෆේල් 77000 ගානක් ඒස්. ඒ කියන්නේ ලක්ෂ 3 ලක්ෂ 2 ගානකට ඉංග්‍රීසි පේපරේ ලකුණු 100 ලකුණු 50ක් ගන්න බෑ ලංකාවේ. ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. නමුත් කරන්න දෙයක් නැහැ. ඒකයි ඇත්ත. ඇයි ඒ නිකන් අනවශ්‍ය දේවල් ටික ඉගෙන ගන්න ඕන දේ ඉගෙන ගන්න. නිකන් පේපරේ පිටු දෙකක තුන පේපරයක් කියලා ඉස්කෝල් ලකුණු ගන්නවා. ආමාර ලකුණු 80ක් තියෙන 90ක් තියෙනවා කියලා අන්තිමට එන්නේ 100ක්. ඕ ලෙවල් එක. ඊට පස්සේ හිතා ගන්න බෑ ආමාර රීකරෙක්ෂන් දානවා කියලා එනවා. එතකොට එන්නේ 100ක්. ඇයි පුතේ? පේපර් දෙකේ පිටු දෙකක තුනක පේපරයක් දීලා කොහොමද ඕගොල්ලෝ පිටු 14ක් වාලා පේපරයක් කියන්නේ? ගොඩක් මවාපෑමක් කරන්න උපුතාලට ගොඩාක් සර්ලා ගුරුවරු ගිය දවසේ නම් එක්කෝ ටෙන්සර්ස් මම දාන ගොඩක් පුතාලා ඉන්න මගේ දැන් ගොඩක් ඉන්නේ ගොඩක් පුතාලා හිටියා සෙකන්ඩ් ෂයි කරපාර මේ පාර ඒගොල්ලෝ සෙකන්ඩ් ෂයි එක ලියන්න කලින් එක පේපරයක් කරලා නැහැ. ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ඒ කියන්නේ ගිය දවසේ නම් ටෙන්සර්ස් කරලා තියෙනවා. යන ගිය දවසේ ටෙන්සර්ස් 11 වසරේ පළවෙනි වාරේ ඉඳන් අගෝස්තු මාසෙ විතරම වෙනකම් කරලා තියෙන ටෙන්සර්ස් 12. වාක්‍ය ලියනවා ටෙන්සර්ස් වලින් ග්‍රැමර් වලින් ලකුණු 15 පොතේ අහන ඕලෙවල් ආකෘතියක් තියෙනවා. කියවීමෙන් ලකුණු 35යි, ලිවීමෙන් ලකුණු 35යි, දැමල ලකුණු 15යි, වොකැබුලරි ලකුණු 15යි. ඔන්නෝමයි ලකුණු 100 සෙට් වෙනවා. ඉතින් අච්චර මාස ගානක් ග්‍රැමටික් කරා කියලා ඕක හරියන්නේ නැහැ. ග්‍රැම අවශ්‍යයි. ග්‍රැම නියමිත කාලෙන් ඉවර වෙන්න ඕන. ග්‍රැම කියලා මුළු අවුරුද්දම ග්‍රැම කරනවා නම් ඒක වැඩක් නැහැ. වෙන්න ඕන ටිකක් එනවා. අන්න එඩිට් කරන්න ඕන. අනිවාර්යෙන් පේපර්ස් කරන්න ඕන. පේපර්ස් කරන්න නැත්නම් ඕලෙවල් වල දැන්නේ නැහැ. ගොඩ යන්න පුළුවන් සබ්ජෙක්ට් තියෙනවා විද්‍යාව වගේවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒවා පාඩම් කරන්න තියෙන. ඒව පුළුවන්. නැතු පුතේ ආමා ඉංග්‍රීසි පාඩම් කරනවා කියලා ඉංග්‍රීසි අතපොතර පරිණි පාඩම් පාඩම් කරලා එහෙම කරන්න බෑ. ඕලෙවල් ගොඩ යන්න ඉංග්‍රීසි ගොඩ යන්න තියෙන එකම දේ. පේපර්ස්
අපි පුතාලට මෙන්න මේ ටික කරාට පස්සේ පේපර්ස් කරන්න ගන්නවා. එහෙනම් මුලින් මේ තියරි ටික පේපර් වලට එන තියරි ටික අපි ඉගෙන ගන්න ඉතින්. ඒ ටික හරියට ඉගෙන ගන්න. මොකද පේපර් කරද්දී නැත්තම් මේ වගේ ටයිම් වල අසර වෙනවා. එහෙනම් මේක හරියට අහගන්න. මේ පොඩි පොඩි වාක්‍යය හදාගෙන යන්න. We went that trip. අපි ඒ ට්‍රිප් එක ගියේ with. මෙතන ඕන we වෙනකොට I දා ගන්න පුළුවන්. මම ගියේ කියලා දා ගන්න පුළුවන්. මමදී මගේ පවුලේ ඇත්තේ. With my family members. ඕන නම් දාන්න පුළුවන් with my friends, with my colleagues. ඕන එකක් දාන්න පුළුවන් මගේ යාළුවොත් එක්ක. එහෙම කියලා ඕන එකක් දාන්න පුළුවන්. With my family members and කියලා දාලා මේකට උදව් අපි කොහොමද ගියේ කියලා. And we traveled. දැන් went කියලා අපි දෙපාරක් විතර ලියුවානේ. ඒකෙන් තමයි අලුත් වචනයක් දාපු. We traveled there. අපි එහෙ ගියේ. Travel කියන්නේ පුතේ සංචාරය කරන යනවා කියන එක. There. There කියන එක තනි පදයක් ඉදිරිය ගත්තොත් එහෙ කියන තේරුමයි එන්නේ. අපි එහෙ ගියේ. We went there. Then there කියන්නේ කොහෙද මේ බණ්ඩාරවල? We went there by කියලා දාලා ප්‍රවාහන මාධ්‍යයන් නම් දාන්නේ by. By night mail train. Night mail එක කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් රෑට තියෙන කෝච්චියක්. Night mail train එක තමයි ඉතාල ලස්සන එක. ඒ කියන්නේ පාන්දර වෙන්නේ එහෙට යනවා. පැය 7ක් විතර කෝච්චි යන්න පුළුවන්. අර පාන්දර එද්දී මාර ලස්සන දර්ශනයක් තමයි ඒ පැත්තේ තියෙන්නේ. I went that trip with my family members. මම මේ trip එක ගියේ මගේ පවුල කට්ටියත් එක්ක. Can we travel there? අපි එහෙට ගියේ. By night mail train කියලා ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ලස්සන කරා. ඒ කියන්නේ දැන් එතකොට මේ කියවණයක් කියලා මේ දර්ශනේ මැවිලා පේනවා. අන්න ඒ වගේ තමයි මේක කරන්නේ. By night mail train. එතකොට පුතේ අපි මෙන්න මේ පොඩි වාක්‍ය දෙකක් ලියුවේ. ඒ වාක්‍ය දෙකෙන් මෙන්න මේ කෑලි දෙකම ලියලා ඉවරයි. සරලයි. මෙන්න මේ වගේ චූටි චූටි දැන් ටිකෙන් මේ ටික කරගෙන යන්න තියෙනවා. How did you visit? ඔයා කොහොමද ගියේ? මෙන්න මෙහෙමයි ගියේ. මෙන්න මේ ටික තමයි කරේ. තව අපිට කරන් තියෙන්නේ මෙන්න මේ කෑලි තුන විතරයි. ඔන්න ඔය ටිකට වාක්‍ය තුනක් හදාගෙන විතරයි තියෙන්නේ. මේ වාක්‍ය තුන ලස්සන හිමීට ලේසියට හදන හැටි කියලා දෙන්නම්. දැන් අපි නැවත මෙන්න මෙතන ඉන්නේ. මෙන්න මේ සුට්ට ලියාගෙන රේසන් කරන්න බලන්න. මේක ලියාගෙන රේසන් කරන්න පුතේ ඊට පස්සම තේරුම දෙන්න. නැත්නම් මම නිකන් තේරුම දුන්නා පුතා ලියාගෙන නැහැ. ඒකෝ ලියාගන්න කියන්නේ නැහැ. ඒ හින්දා පුතා ලියාගෙන රේසන් කරමු. තව පොඩි පොඩි කැල්සියක් තියෙනවා. අපි දන්නේ නැත්නම් දැන් අපි නිකන් බලමු මෙතන වචන කීයද කියලා. මෙතන වචන 68ක් තියෙනවා. කොහොම හරි පුතේ වෙන්න ඕනේ. වචන 100ට වඩා හරි මේ වුණාට ගැටලුවක් නැහැ. හැබැයි 100ට අඩු වුණොත් ලකුණු ගැටලුවක්. ගොඩාක් අඩු වුණාට ගැටලුවක් නැහැ. ඒ කියන්නේ 95ක් වගේ දේවල් තියෙනවා නම් ඔන්න ලොකු අවුලක් නැහැ. නමුත් පුළුවන් තරම් 100 පන්නලා කියන්න බලන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. 100 පන්න කියන්නේ අපිට ලකුණු තියෙනවා. මොකද මුතේ නැත්තම් ඕවට ලකුණු අඩු වෙනවා, ඔකැබුලරි වල ලකුණු ගැපෙනවා. මේක එකක්වත් නැහැ. මෙහෙම ඒවා. ලකුණු දෙන්න කියලා හිතාගෙන ප්‍රශ්න දෙන්නේ නැහැ පුතාලා. ඒකෙ හින්දා ලකුණු දෙන්න කියලා හිතාගෙන ගණන් කරන්නේ මේ ප්‍රශ්න දෙන්නේ නැහැ. ලකුණු කපන්න කියලා හිතාගෙන දෙනවා මිසක්. සාමාන්‍යයෙන් අඩුවෙන් වගේ තිබ්බොත් ඒ කියන්නේ පුතේ දැන් බලන විස්සා ගන්නවානේ සාමාන්‍යයෙන් වචන 100ක ප්‍රමාණය අන්න ඊට වඩා අඩුයි වගේ තියෙන තේරෙනවා ඕක ගණන් කරනවා. ඒ හින්දා ලියන එක ලස්සනට ලියන්න. ලස්සනට ලියුවොත් ඉතින් ඕක ගණන් කරන්නේ නැහැ. ආ මේ ළමයා නියමිතව ලියලා තියෙනවා කියලා ලකුණු ටික දෙනවා විතරයි ගණන් කර කර ඉන්නේ. අර අඩුවෙන් ලියලා වගේ නැත්තම් වාක්‍යකින් දෙකකින් වගේ අර ඒගොල්ලන්ටත් එපා වෙන්න ලියලා තියෙනවා නම් අන්න එතකොට පොඩ්ඩක් මේක ඒගොල්ලෝ බලන වැඩි. අර පුතාලා 120ක් ඉවරයි. ඒ අතර පුතේ මම දාන්නම් අපේ 6 ඉඳන් 11 වෙනකම්ම රෝලේ පන්ති ගයත් වෙන ඒ ගෲප් ලින්ක් එක ඒවට ඇඩ් වෙලා තියාගන්න. මොන වන්දන දැම පුතේ ඒ ලින්ක් එක.
මේක පුතාල දිනපතා ඇවිල්ලා කරගන්න. ඒතර පුතාලට දන්නව නැතුව මේක ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම පුතේ මම ආයෙ දාන්න අපේ ටෙලිග්‍රෑම් එක chat එකට. ඒකත් නම් ඉන්න පුතාල ඔක්කොම ඇඩ් වෙලා තියාගන්න. ඒලි විරුපතා රේසන් කරන්න 154ක් තියෙනවා. ආයු දෙ ටෙලිග්‍රෑම් ලින්ක් එක ගෲප් එකකට දාන්න. දැන් ටෙලිග්‍රෑම් නැති පුතාලා හිමීට ඒකට ඇඩ් වෙලා එඩිට් කරගන්න. ටෙලිග්‍රෑම් ලින්ක් එක දාන්න පුතේ. මේ තියරි ක්ලාස් එක තමයි පුතේ. දැන් මේකේ අපි තියරි ආවරණය කරනවා වගේම පුතාලට මේ ටිකත් ආවරණය කරගෙන යනවා. ඒ කියන්නේ පුතේ අපි එක තැන එක මම පටන් ගනිතිව කිව්වේ ගොඩාක් ක්ලාසස් වල කරන්නේ තැනින් තැන. මේකේ පුතේ එහෙම නෙවෙයි. පුතාල සල්ලි වල එන ක්ලාස් එකක් වගේමයි. ඒ ක්වලිටි එකේම කිසිම ක්වලිටි එකක් අඩු කරන්නේ නැතුව පුතාලට මේ කියලා දෙනවා. ඒකින්ද පුතාලගේ ඉන්න ඕනේ දිනපතා මේකට ඇවිල්ලා මේක කරගන්න. දැන් ලාස්සත් එන්න බැරුණොත් ඒවා අනිවාර්ය රෙකෝඩ් එක බලන්න. රෙකෝඩ් එක අපහසු දෙයක් තියනවා. ගෲප් එකේ මගේ ඇඩ්මින් නම්බර් එක තියෙනවා. මගේ ෆොටෝ එකත් එක්ක අන්න ඒකට මැසේජ් එකක් දාන්න. තමයි මේක තේරෙන්නේ නැහැ කියලා. ඒක මම ඒක කියලා දෙන්න. ටෙලිග්‍රෑම් එකට පුළුවන් තරම් ඇඩ්ලා තියාගන්න පුතේ. මොකද ඒකේ පුතාලට ඇත්තට සාමාන්‍යයෙන් අපිට හම්බෙන්නේ නැති වචන තමයි ඒවට දාන්නේ. ඒ කියන්නේ ඒවැ තේරුම ඒවැ ඉංග්‍රීසි වචන අපි දැනගෙන ඉන්නවා. දහය අතර පුතාල මෙන්න මේ ගෲප් එකට ඇඩ් වෙන්න. අnder danna in chat box එකට අර group එක full වෙලා ඇති වෙන මේකට ඇඩ් වෙන්න. ඊළඟ group එක resend කරන්න 177ක් ඉවරයි. තව අපිට පොඩ්ඩයි ලියන්න තියෙන්නේ. සොන්න ඔබට ඇඩ් වෙන්න. තාම ඇඩ්ලා නැති උතාල අනිවාර්යෙන් ඔන්න ඔය WhatsApp group එකේ ඇඩ්ලා තියාගන්න. මොකද උත්තේ අඩුම තරම WhatsApp එකේ group එකේ හරි ඉන්න. මොකද ඒවට තමයි සියලු තොරතුරු දාන්නේ. ඒලි වරුපතා රේසන් කරන 189ක් ඉවරයි.
මේ පුතේ දිගටම තියෙනවා මේ ක්ලාස් එකේ කියන මාගේ නෙපා ගොඩක් තරහ තියෙනවා දිගටම කරනවා කියලා පුතේ මේක දිගටම තියෙනවා දැන් පුතාලගේ ඕලවල වෙනකම් මේක තියෙන පන්තියක් මේක අතරමඟ නතර වෙන එකක් නෙමෙයි ඒ ඉඳ පුතාලට දිනපතා ඇවිල්ලා මේක කරගන්න පුළුවන් මේ ක්වලිටි එකේම පුතාලට දිගටම පන්ති දිග තියෙනවා ගොඩක් ක්ලාසස් වල කරන්නේ ගොඩක් ක්වලිටි අඩු කරලා තමයි කරන්නේ ඒ කියන්නේ ෆීචර් එක කරද්දී සාමාන්‍යයෙන් එහෙම නැහැ අපි පුතාලට ඉවර වෙන්න ඕනේ දේවල් පුතාලයි කාලනාසි කරන නැතුව ඒදී ඒ දිනේට ඒ අදාළ දේවල් ටික උතලට ගන්න. හරි. දැන් අපි ලියාගමු තේරුම 200ක් ලියාගෙන ඉවරයි. හරි. I went a trip to Bandarawala. මම Bandarawala trip එක ගියේ. මම Bandarawala ළම trip එක ගියේ. ඔන්න හඳුන්වනවා. where. ඔතන where කියන්නේ පුතේ කොහෙද කියන එක නෙමෙයි ඒක කියන එක. ඒක located පිහිටා තියෙන්නේ in Badulla district. කොහෙ district එකද? Badulla district එකේ. ඒක පිටලා තියෙන බදුල්ල දිස්ත්‍රික්කයලු. We went that trip. අපි ඒ trip එක ගියා. We went that trip. හොඳට මතක තියාගන්න පුතේ. දිනයක් දානවා නම් ඉස්සරහට උන් කැල්ලක් දානවා. We went that trip. අපි ඒ trip එක ගියා. අපි ඒ trip එක කියන්න තමයි that trip කියලා කියන්නේ. අපි ඒ trip එක ගියේ මෙන්න මේ දවසේ. පුතාලා දිනයක් දාන්න ඕන නම් දිනයක් දැම්මම කමක් නැහැ. නැත්නම් දිනයක් මතක නැත්නම් ඔය වගේ 11 week last month ඒ ඕන එක දාන්න. ඉදි එක අත්මන්න. ඊට පස්සේ පුතේ 10th August last month ගිය මාසේ. ඊට පස්සේ දාලා තියෙනවා කාත් එක්කද ගියේ. I went that trip. මම ඒ trip එක ගියේ මගේ පවුලේ කට්ටියත් එක්ක. With my family members. මම ඒ trip එක ගියේ මගේ පවුලේ කට්ටියත් එක්ක. දැන් පුතේ අර මේ වගේ රයිටින් එකකදී සාමාන්‍යයෙන් එකම වචනේ ගොඩක් වෙලා රිපීට් කරන්න යන්න එපා. දැන් අපි මෙතනත් වෙන්ට් කැල්ලක් දැම්මනේ. මෙතනත් වෙන්ට් කැල්ලක් දැම්මා. ඒක හින්දා පුළුවන් නම් ඊට පස්සේ යනවා කියන එක කියන්න වෙන වචනයක් ගන්න සමාන පදයක්. ඒකයි පුතේ ඔන්නෝද ට්‍රැවල් කියලා අරන් We travel there. We travel there. ට්‍රැවල් කියන්නේ සංචාරය කළා ගියා කියන එක නෝනවා. අපි එහෙට ගියේ. We travel there by night mail train. මොකේද ගියේ? Night mail train එකේ. අපි ඒකට ගියේ නයිට් මේල් ට්‍රේන් එකේ. අන්න හරියි. දැන් මේ ටික ලියලා ඉවරයි. අපි ආව අනිත් කරුණු ටිකක් ඉක්මනට ලියමු. දැන් ලේසි දැන් ඔක්කොම අමාරුට ටික ඉවරයි. Places you visited, things you did. අන්තිමට මේක පොඩ්ඩක් ලස්සන කරලා ලියමු. මෙන්න මේක බලමු. මෙන්න මේ දෙක ලියමු. මේ දෙකම මේ ප්‍රශ්නෙම ගන්න පුළුවන්. Places you visited නම් ඔයා බලන්න ගිය ස්ථාන. මෙතන ඔයා කියන එකේ පුතේ මම කරන්නේ. The places I visited. මම නරඹන්න ගිය ස්ථාන මේ වාක්‍ය හොම්ම ගන්න පුළුවන්. The places you කියන එක I කරන්න නැත්නම් නිකන් I visited කියලා දාගෙන යන්නත් පුළුවන්. නැත්නම් මේක එහෙමව ගත්ත හැකි. The places you visited. ඔයා නරඹන්න ගියා. ඔයා කියන එක නම මම කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. සරලයි. ඔයා කියන එක නම මම කරන්න. එතකොට ඔය කෑල්ල හොම්මව ගත්තා. මම මේ පුතාලට කියලා දෙන්න වාක්‍ය කොහොමද ලේසියෙන් හදාගන්නේ කියලා. අපි එක පොඩ්ඩක් වෙන කැලකට ගමුකෝ The places ස්ථාන I visited you visited නෙමෙයි I visited The places I visited දැන් ස්ථාන ගොඩක් නේ ඒ හින්දා ආ කියලා එකක් ගන්න The places I visited ආ මම නරඹන්න ගිය ස්ථාන තමයි අනේ තමයි කියන කැලකට තමයි ඕක ගොඩක් ඒ මම නරඹන්න ගිය ස්ථාන තමයි දැන් එකින් එකට ලියාගෙන යන්න තියෙන නරඹන්නේ ස්ථාන. දැන් මේ පැත්තේ තියෙන ස්ථාන දෙක තුනක් ලියමු. ඇල්ලරොක් ඇල්ල කියලා ලොකුම දිනන කන්දක් ඒක ගොඩක් සංචාරක ආකර්ෂණය දිනාගත් තැනක් ලංකාවේ තියෙන. ඇල්ලරොක් නයින් ආචස් බීච් නයින් ආච් පාලම ඔන්න ඔය වගේ ටිකක් තියෙනවා. නයින් ආච් බීච්. තව තියෙනේ පුතාලට ඕන තරම් ලියන්න පුළුවන් මෙන්න මෙහෙමයි. තව ගොඩක් තියෙනවා කියලා කියන්නේ නැහැ. හොඳට බලා ගන්න අන්න ඒක ලියන හැටි. මේ ගොඩක් පුතාලා වරද්දන තැන. පුතාලට ගොඩාක් උදාහරණ තියෙද්දි මෙන්න මේව තමයි බලන්න ගියේ. මෙන්න මේ දෙකක් විතර කියලා මෙන්න මේ වගේ දේවල් තමයි මම බලන්න ගියේ කියලා කියන්නේ මේ හදන්න. And දාන්න තියෙන අකුරු තුනයි ETC. මේකේ තේරුම. මේකේ තේරුම පුතේ. යනාදී වශයෙන් කියන එක තේරුම ඒක
හැබැයි ස්පෙල් කරන්න etc කියලා නෙමෙයි. ස්පෙල් කරන්න ඇති. බලාගන්න. x x x x ප්‍රා කියලා ස්පෙල් කරන්න. ස්පෙල් කරන්න x x ප්‍රා. ඕක පොඩ්ඩක් කටට හරියන්න තමන් තනියෙන් මොක කියවන්න. x x ප්‍රා x x ප්‍රා. කියවන්නේ එහෙම සිංහල තේරුම මෙයා. සිංහල තේරුම මොකද්ද? අනාදී වශයෙන්. කියවන්නේ කොහොමද? x x ප්‍රා කියලා. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේ විශේෂ කාරණා. හරි. The places I visited are කියලා ඔන්න දැන් ගොඩක් කිව්වා. තව ඕන නම් තව ඕන තරම් ලියාගෙන යන්න පුළුවන්. තව ඕන නම් මේ වාක්‍ය තව දික් කරන්න පුළුවන්. දැන්ට අපි ඔය ගානේ නවත්තමු. Places I visited are. මේ සියම වාක්‍ය හදාගන්න. එතකොට පුතේ අපි මෙයාව ලියලා ඉවරයි. ඔය විදිහෙම මෙයාවත් ලියන්න පුළුවන්නේ. Things you did. ඔයා කරපු දේවල් මොනවද කියලා අහන්න. එතකොට ඕකේම අනිත් පැත්ත ගන්න. Things you නෙමෙයි. You මොකක්ද වෙන්නේ? You කවුරු බවටද වත් වෙන්නේ? You කියන්නේ ඔයා. එහෙනම් ප්‍රශ්නෙම ගන්න. ඒක තමයි ලේසිම වැඩේ. ප්‍රශ්නෙම ගන්න. Things you did නෙමෙයි එතකොට. Things I did. ප්‍රශ්නෙම ගත්තා. The things I did. මම කරපු දේවල්. The things I did. මම කරපු දේවල් තමයි. ආයක දැන් ගොඩක් පුතාලට හිතෙන්න පුළුවන් සර් මෙතන විසිටඩ් අතීත කාලය. එහෙනම් කොහොමද ආයකක් කාලේ? මෙතන did අතීත කාලය. එහෙනම් කොහොමද ආයකක් කාලේ? ඒක සාමාන්‍ය ප්‍රශ්නය. නමුත් පුතේ මෙතන කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයිනේ. මෙතන කියන්නේ මම නරඹපු ස්ථාන. මොනවද ස්ථාන? එයා තමයි highlight එක. එතකොට නාමපදයක් බහුවචන නාමපදයක ගන්න මොකද්ද? මෙන්න මෙයා. මෙතනත් කියන්නේ කරපු දේවල්. දේවල් නාමපදයක්. එයත් බහුවචනේ. බහුවචනේ නාමපදයක් කියන්නේ මෙන්න මෙයා. ඔන්න ඕකයි එතන තියෙන වෙනස. ඒක හොඳට තේරුම් ගන්න. Things I did. දැන් මේ අපි කරපු දේවල්. ඕන තරම් ලියන්න පුළුවන්. අපි නම් මෙහෙම ගමු. දැන් පවුල කට්ටියත් එක්ක නිකන් ගියේ. It are we stayed අපි රැඳී සිටියා in a උතන දන්නවද මෙන්න මේ දෙකේ වෙනස hotel and motel hotel කියන එක ලංකාවේ නෑ පොඩි හැබැයි motel කියන එකට තමයි අපි hotel කියලා කියන්නේ අන්න එතරම් පොඩි ගැටලුවක් තියෙනවා අපි hotel කිව්වොත් හරි කොච් හැබැයි motel කිව්වොත් ආපෝ එම්මගුරෙන්න මට නෑ මොකක්ද කියලා හිතෙනවා නමුත් motel එක තමයි අර පොච් කියන විදිහට කියන්නේ ඊටත් කියනවා පුතේ හොටෙල් ඇන් මොටෙල් කියලා. හොටෙල් කියන්නේ මෙහෙම එකක්. පුතා එතන නතර වෙන්න ගියොත් මේ කවුරුත් මුකුත් පුතාට දෙන්නේ නැහැ. නිකන් කාමරයක් විතරයි දෙන්නේ. එතනට ගිහිල්ලා පුතාගේ එක රාත්‍රියක් ගත කරන්න නැත්නම් නිවාඩුවක් ගත කරන්න ඒකේ ගත කරලා ආයෙ එන්න පුළුවන්. නමුත් පුතේ මොටෙල් එකක පුතාට සියලුම දේවල් දෙනවා. ඒ කියන්නේ මෙහෙම. ඇඳුම් මායිත්තම ඉඳම දත් බුරුසු ඉඳන් සියලුම දේවල් පුතාට දෙනවා. අලුත් මේක. මොටෙල්ස් කියන්නේ ඒවට. එහෙම ඒවා සාමාන්‍ය ලංකාවේ නෑ. එහෙම දුන්නොත් එහෙම හැම මොටෙල්ස් වලට ගිහිල්ලා අන්තිමට මේ මොටෙල් එකයි අයිතිකාරයන කරගත් යන්න තියෙනවා. ඒ හින්දා මේ ලංකාවේ උදේ. ඒ හින්දා මෙතන අපි මෙන්න මේ ආ කියන එකේ ඉඳන් පොඩ්ඩක් highlight කරමු. We stayed in a hotel during our vacation. අපි හොටෙල් එකක තමයි නතරලා හිටියේ අපේ vacation එකේදී. ඊට පස්සේ දැන් කරපු දේවල් මේ එකක්. තව ඕනම් පුතාලට කියන්න පුළුවන් අපි camping ගියවා. අපි කැම්ප් එකක තමයි නතරලා හිටියේ මේ වැකේෂන් එකේ. තව කොහෙ කොහෙද ගියේ? අන්න ඒ වගේ දේවල් කියන්න පුළුවන්. ඒ වගේ තව මෙහෙම එකක් ගමු. සාමාන්‍ය පුතේ අපි ඒ වගේ තැනක ඉඳිද්දී අපිට එක ගයිඩ් කෙනෙක් හම්බ වෙනවා. මෙන්න මේ තැන ටික තමයි බලන්න යන්නේ කියන්නේ. ගයිඩ් කෙනෙක් හම්බ වෙනවා නැත්නම් ඒ වගේ ලස්සන රසවත් කැම ගන්න හම්බ වෙනවා. අපි ජීවිතේ කාලේ නැති එක එක රටවල් වල කැම රහ බලන්න හම්බ වෙනවා. අන්න ඒ වගේ දේවල් පුළුවන්. ඔන්න වගේ දෙක තුනක් තියෙනවා. We had කියන්නේ පුතේ අපිට හම්බුණා කියන එක. Meet කියලා ගන්න met කියලා ගන්නත් පුළුවන්. We had a guide in the hotel. We had a guide in the hotel. So ඒක හින්දා අපිට guide කෙනෙක් මාර්ගෝපදේශක කෙනෙක් හම්බුණා ඒක හින්දා he guided us. එයා අපිට උපදෙස් ලබා දුන්නා. He guided us to මෙන්න මෙහෙම ලස්සන කරලා ලියන්න. අපගේ මේ වැකේෂන් එක ලස්සන කරගන්න
කියන්නේ යා අපිට ලස්සන ලස්සන තැන් පෙන්නුවා අපි ඒවට ගියා ඒකින්ද යා තමයි අපිට උපදෙස් දුන්නේ මේ වැකේෂන් එක ලස්සන කරගන්න. He guided us to ලස්සන කරගන්න. Make කියන්නේ විතර හදනවා කියන එක නෙමෙයි. Make our journey a happy one. ඒක සතුටුයක් කරගන්න එයා අපිට අවස්ථාව දුන්නා. ඒ වගේම as well as ඒ වගේම අපි මොකද කරේ? මෙහෙම යෝ කියන්න පුළුවන්. අපි අලුත් කෑම රහ බැලුවා. We රහ බලනවාට කියන්නේ කනවා කියන එක නෙමෙයි. We tasted විවිධ කෑම. Various foods from විවිධ ජාතීන් වල various nations as well as we tasted various foods from various nation අපි රහ බැලුවා එක එක දේවල් various foods විවිධ කෑම විවිධ ජාතීන්ගේ in that trip ඒ trip එකේදී මෙන්න මේ වගේ පුතේ පුතාට කැමති අදහස් ටිකක් ඕන තරම් ලියන්න පුළුවන් මේකේ ඕන කැපින් ගැහුවා අපි සින්දු කිව්වා නැටුවා ඔය ඕන එකක් කියන්න පුළුවන් මම පොඩ්ඩක් ඒවට වඩා ගිහිල්ලා පුතාලට එකපාරට ඔලුවටෙන් නැති ටිකක් තමයි මේ දිහා ගයිඩ් කෙනෙක් හම්බුණා එයා අපේ ට්‍රිප් මේ ට්‍රිප් එක සතුරු කරගන්න නැතා ඉතින් සතුරු දෙයක් කරගන්න නැතා අපි වෙන තැනකට ගියාට පස්සේ අපි මුකුත්ම දන්නේ නැහැ නේ පුතේ ඒ හින්දා ඒව එකක් කරගන්න එයා අපිට චාන්ස් එක දුන්නා සාමාන්‍ය පුතේ හැමෝම ලියන්නේ අපි සින්දු කිව්වා නැටුවා ඔය වගේ වලේ ඒකෙත් පුතේ ලියන එකේදී පොඩ්ඩක් අපි ලියන එක highlight වෙන්න ඕනේ මෙන්න මේ ටික අපි ලියමු කියලා. එතකොට අර අනිත් පැය ලියන්නේ නැති පාත් එකක් ගැන පොඩ්ඩක් කියන්න බලන්න. දැන් මේ වගේ වල ලියන්නේ නැහැ අපි කෑම කෑවා කියලා ගියයි. හැබැයි අපි විවිධ ජාතීන් වල විවිධ කෑම රහකඩුව කියන්නේ නැහැ. අන්න ඒ වගේ ලියන එක අදහස එක වෙන්න පුළුවන්. නමුත් ලියන pattern එක වෙනස් කරා. ඒක අර මං හැමෝම ලියන්නේ නැති එකක් නැති වාක්‍ය type එකක් ලියු. හරි. දැන් පුතේ අපි මෙන්න මේ දෙකම ලියලා ඉවරයි. මේ දෙන්නම ඉවරයි. තව අපිට එකම එක්කෙනා ඉන්නේ. එයාව මල් ලස්සනට ලියන්න කියලා දෙන්නම්. ඒකට අර කටපාඩම් කරගෙන වගේ ලියන්න පුළුවන් කෑල්ල. මෙන්න මේ දෙන්න එකක්. දැන් අපි ලියලා තියෙන්නේ. ඔන්න ඔය ටික ලියා ගන්න බල. මෙන්න මේ ටික මෙතෙන්ට වෙනවා. අය ටර්ම් එක වාක්‍ය රටාවයි ඉගෙන ගන්න තියෙන්නේ ඒක හරියි. ඔය ෆොටෝස් ගන්න කියලා දාන්න පුළුවන් අන්න ඒ වගේ ඕනෑ දාන්න පුළුවන්. ඒක අපි කොහොමද කරන්නේ කියන්නේ ඒ වගේ දේ කරලා කියලා. මේක දිගටම පන්තිය තියෙනවා පොතේ. මොකද දැන් මේ තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක්ක සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් නම් මේ යන විදියට පටන් ගන්න වෙන්නේ වැඩි තත්ත්වයක් කියලා. එන්න මේක දිගටම තියෙනවා පුතාල බය වෙනවා පුතාලගේ ඕල ලංගම් මේක තියෙනවා පුතාලගේ වෙන්න ඕනේ දිනපතා එළමෙන් කරගන්න විතරයි දිනපතා පුතාල යන ඉංග්‍රීසි පන්තිය කියලා හිතාගෙන ඒකට ඇවිල්ලා දිනපතා කරගන්න අපි දවසින් දවස එක එක පාඩම ඉවර කරනවා අන්න ඒකයි අපේ වෙන ක්ලාස් වල තියෙන වෙන ක්ලාස් වල එකම එක මාස ගණන් ගන්න තියෙනවා අපි එහෙම නෑ දවසින් දවස මේ පොඩි පාඩම් පොඩි තියෙනවා 11 වසර තමයි ලොකු පාඩම් තියෙන්නේ මේවා ඉවර කරගන්න මේ ඉවර කරන්නේ 11 වසර ලොකු පාඩම් තියෙන්නේ මේවට යන නම් මේ වගේ පොඩි කරුණු දැනන් ඉන්නවා මේකයි හරි මේ ඉවරපු තාල වේසයන් කරන්න දැන් අර මම පුතාලට කිව්වා නේද කටපාඩම් කරන් ලියන එක ඒ කියන්නේ මෙන්න මේ කැලරි ටිකත් එක්ක මම මේක පොඩ්ඩක් වෙනම එකකට ගත්තේ පුතේ මට ෂෙයා කරන්න බැරි හින්දා මෙන්න මේ කැල් මෙන්න මේ රතු පාටින් තියෙන එක අපි කටපාඩම් කරන් ලියනවා කිව්වෙ අන්න ඒ වගේම අර අන්තිමටම මෙන්න මේ වගේ එකක් ඇහුවොත් ඇයි ඒක ඔයාට ඔච්චර මතක හිටින් නැත්නම් ඇයි ඒක ඔයාට ඔච්චර අමතක වෙන්නේ නැත්තේ ඔය වගේ එකක් ඇහුවොත් පුතේ අනිවාර්යෙන් කෝකටත් අහිලි වගේ ලියන්න පුළුවන් එකක් කියනවා කටපාඩම් වෙලා ලියන්න පුළුවන් ඒක මම කියලා දෙන්න දැන්ට පුතාල මෙන්න මේ ටික ලියාගන්න මෙන්න මේ ප්ලේසස් ඉඳලා වැඩේට ගත්තා. ලියාගෙන ඉවර පුතාල වේසයන් කරා.
ස්කන් කරනකොට මොකද මම පුතාල ලියලි දුන්නාට පස්සේ ගන්න ලියලි ඉවරයි කියලා. ජර්නි කියන්නේ පුතේ ට්‍රිප් එකක් කියන එකමයි. කෙසේ 28ක් ඉවරයි. ඒ අතර පුතේ තාම අපේ WhatsApp group එකේ ඇදලා ඇති පුතාල ඉන්නවා. ඒගොල්ලන්ට මම group එකේ දාන්නම් ආයි. chat එකේ දාන්නම් ආයි group එකේ. අන්න එකට ඇදලා තියාගන්න. පුතාලයි group එකට ඇඩ් වුණාට පස්සේ පුතාලට කලින් කරපු සියලු recording සාර class එක ඉවරනත් එක්කම ලැබෙනවා. ඒ වගේම අපේ 6 වෙනි 11 වෙනකන් මේ link එකත් අපි දානවා. ඒකවල පුතාලයි 6 වතාවක් නම් ගමල්ල ඉන්නවා. පුතාලයි 6 වතාවක් link එකට ඇඩ්ලා තියාගන්න. ඒ වගේ ඇඩ්ලා තියාගන්න. දැන්ට ඔන්න ඔය group WhatsApp group එකට අනිවාර්යෙන් ඇඩ්ලා තියාගන්න. ඒක තමයි. ඒකට තමයි සියලු දේ දාන්නේ. මේ ගෲප් එක ෆුල් නෑ පොතේ. කලින් එකට ෆුල්. මම මේක මේ අද දාපු දා. මේකෙන් දැන් 70 ගණක් ඉන්නවා. හරි. අනිවාර්ය පොතේ Telegram ඉන්න පුතාලා. අපි ලස්සන ෆොටෝ ගත්තා නම් පොතේ we took beautiful photographs. ඔන්න මම එකක් ලියන්න. එකක් ඕන කට්ටිය ලියාගන්න. මේක අපි සාමාන්‍යයෙන් යන යන තැන කරන එකක්. ඒ වගේ කැලලක් දාලා ලියමු. Not only that, ඒ විතරක් නෙමෙයි. We took අපි අරගත්තා. Lot of නැත්නම් many. Lot of කියන එකයි many කියන එකයි ගොඩක් තමයි පුතේ. නමුත් ඔකට ඇඩ්වාන්ස් අදිනක් දාමුද අපි උන්ට. අනිත් කට්ටිය හිතන්නේ නැති එක. මේක පුතේ ගොඩක් ඇඩ්වාන්ස් එක ඇඩ්වාන්ස් ලියද්දි ගන්න එකක්. Number of Lot of කියන එකයි number of කියන එකයි මෙනි කියන එක තුනම සමානයි. නමුත් රයිටින් එකේ ලියන රයිටින් එකට අරෝ සාමාන්‍ය ලියන ක්වොලිටි එක වෙනස් වෙන්න ඕන. නම්බර් ඔෆ් ෆොටෝ ග්‍රාෆ් ඩියුරින් ද ට්‍රිප්. අපි ගොඩාක් ෆොටෝස් ගත්තා මෙන්න මේ ට්‍රිප් එක අතරතුර. හරි, දැන් අමාරු වෙච්ච ලියාගන්න පුතේ. ද ප්ලේසස් ආයි විසිටඩ් ආ මම නරඹන්න ගිය ස්ථාන තමයි. ඔය තමයි කියන කෑල්ල තමයි ආ කියල එකකින් ආරම්භ වෙන්නේ. මම නරඹන්න ගිය ස්ථාන තමයි ඇල්ලරොක්. ඇල්ල කියන කන්ද, නයින් ආචර්ස් දෙමෝදර, and ඕනනම් ගන්න පුළුවන් රාවණා ඇල්ල, and extra extra කියන එකේ සිංහල තේරුම තමයි මේ වරහන්කට තියෙන යනාදී වශයෙන් කියලා. ඒක ඉස්පෙල් කරන හැටි තමයි මෙතන තියෙන්නේ extra. ඊළඟට things i did are මම කරපු දේවල් තමයි අර තමයි කැලේට තමයි ආ කැලේ දාන්නේ. We stayed in a hotel during the vacation. අපි නැවතිලා හිටියේ. Stay කියන්නේ පුතේ නැවතිලා හිටියා. In a hotel, hotel එක during the vacation. නිවාඩු කාලේ නැත්නම් මේ vacation එක. අපි මේ trip එක අතරතුර. We had a guide. We had a guide. අපිට හිටියා guide කෙනෙක්. නැත්නම් අපිට දුන්න guide කෙනෙක් ඉන්න in the hotel. Hotel එකේ ඉන්න. So කියන්නේ පුතේ ඉතින් so ඉතින් he guided us. ඔහු අපිට මඟ පෙන්නුවා to make our journey a happy one. අපගේ මේ ට්‍රිප් එක අපගේ මේ චාරිකාව සතුටුදායක එකක් කරගන්නට එයා අපිට මඟ පෙන්නුවා. ඒ කියන්නේ එයා ලස්සන ලස්සන තැන් පෙන්නුවා. අපි ඒවට අරන් ගියා. අපිට ඒව වැදගත්කම කියලා දුන්නා. මේ වගේ දේවල්. As well as ඒ වගේම මේ රප් සිංගල් තේරුමෙන් ලියද්දි පුතේ පුළුවන් තරම් ලකු පෑනක ලියන්න ගන්න. මොකද අපි ආයේ ඔය පේපරේ බලද්දි ඔය පොත බලද්දි අපිට මතක් ඉන්නේ ලකු පෑනේ ලියපු ටික විතරයි. ආ මෙන්න මේක රතු පෑනේ ලියලා තියෙනවා. එහෙනම් මට අමාරු එකක්. ඊට පස්සේ තමයි අපි ආයේ ඒක දිහා බලන්නේ. As well as ඒ වගේම we tasted various foods. We tasted අපි tasted කියන්නේ රස බැලුවා. We tasted various foods කියන්න කම්මැලි කමට PDF එක ඉල්ලන්න පාපොතේ. තමන් ලියුවේ නැත්නම් තමන්ට මේක හරියන්නේ නැහැ. ඒක ඇත්ත කතාව.
මොකද කොපි පේස් කරන්න බැහැන මේ ඕලල්ලල එහෙනම් පුතාලා හරියට ලියන්න ඕනේ. ඒක කම්මැලි කවට් එක PDF එක දිලවගෙන ඒක හරියන්නේ නැහැ. තවන් කම්මැලි වුණොත් තවන්ට ඒකක් එන්නේ නැහැ. ඒක ඇත්ත. ඒක ඩිසර්ව් වෙන්න ඕනේ. ඩිසර්ව් කියන්නේ ලැබිය යුතුයි කියන එක. තවන්ට ඒකක් ලැබෙන්නේ තවන් වැඩ කරොත්. තවන් කම්මැලි නම් තවන්ට එන්නේ නැහැ. ඒක ඇත්ත. We tasted various foods. අපි රස බැලුවා විවිධ ආහාර. We tasted various foods. අපි රස බැලුවා විවිධ ආහාර. From various nations. ඔන්න කැලි තුන්දු මිලක් ගහලා යාගන්න. විවිධ ජාතීන් වල. වල කියන එක තමයි ඔතන from කියන එකේ තේරුම. මොකද්ද? From කියන එකේ තේරුම ඔතන වල කියන එක. විවිධ ජාතීන් වල. ඒ කියන්නේ ඉටාලියන් වෙන්න පුළුවන්, කොරියන් වෙන්න පුළුවන්, ඒ වගේ ඕන කෑමක්, ඕනම ජාතියක කෑමක් අපිට අහබලුවා. In that trip, ඒ trip එකේදී. Not only that, ඒ විතරක් නෙමෙයි. We took number of photographs. We took කියන්නේ පුතේ අපි ගත්තා මෙන්න මේකට ගහගන්න. Number of photographs. Number of photographs කියලා කියන්නේ. ඡායාරූප විශාල ප්‍රමාණයක්. Lot of දාන්න පුළුවන්, many දාන්න පුළුවන්, lot of. නමුත් lot of many කියන්නේ advance දේවල් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ලියන්න පුළුවන්. නමුත් number of කියන්නේ advance එකක්. Number of photographs. අපි ගත්තලු photographs ගොඩාක්. දෙවරින්ද කි. ඒක අතරතු. දැන් පුතේ අපි දන්නේ නැතුව මේක වචන සියලි විලා ඉවරයි. නමුත් මෙන්න මෙහෙම එකක් අපෙන් අහනවා පුතේ අනිවාර්යෙන්. මොකද්ද? ඇයි ඒ ට්‍රිප් එක ඔයාට මතක හිටින්නේ? ඕක වහන්න පුළුවන් මෙහෙම. Why was it unforgettable for you? ඔය කලින් තියෙන එකමයි memorable කියන එක. Unforgettable වෙලා තියෙනවා. Why was it memorable for you? Why was it unforgettable for you? එක memorable වචනයක් ඉන්න පුළුවන් නැත්නම් unforgettable කියන වචනයක් ඉන්න පුළුවන්. ඔකෙන් ආවත් කියන්නේ මෙන්න මෙහෙම. කොහොමද? මම කියල දෙන්න ඒක කටපාඩම් කරගන්න මෙන්න මේ වගේමයි. මේ තියෙන්නේ. මෙතන වචන 25ක් තියෙනවා නේද? කටපාඩම් කරගන්න ඕන 26ක් තියෙනවා. අන්න ඒක කටපාඩම් කරගන්න වගේ මෙන්න මේ දැල් කියන්නේ නේද? හොඳට කටපාඩම් කරගන්න. ඒක ඉතාම ලේසි. මෙන්න මේවයි පටන් ගන්න. ඒ ට්‍රිප් එක මට මතක හිටින්නේ. එතකොට අර කෑල්ලෙම ගත්ත හැටි. That trip. ඒ ට්‍රිප් එක මතක හිටින්න දෙයක් බවට පත් වෙලා තියෙනවා. That trip became memorable for me. That trip became memorable for me. Become කියන්නේ පුතේ පත් වෙනවාට. Became කියන්නේ පත් වෙලා. ඒ ට්‍රිප් එක මට මතක හිටින එකක් බවට පත් වෙලා තියෙන්නේ. Became for me because Nisa. ඔන්න දැන් හේතුව කියනවා. මේ ටික හොම්මව කටපාඩම් කරගන්න පුළුවන්. That trip became memorable for me because ඒ ට්‍රිප් එක මට මතක හිටින එකක් බවට පත් වෙලා තියෙන මොකක්ද කියලා දැල්ලිය. That is the first time ඒක තමයි පළවෙනි පාර. That is the first time I visited such place with my family member. මොකක්ද ඔය ලියුවේ? පළවෙනි මෙන්න මේක පුතේ. පුතාලෙන් ආන්න පුළුවන් ඇයි ඒක මතක හිටින්නේ, ඇයි ඒක memorable, unforgettable ඔය සියල්ල. එතකොට පුතාල පටන් ගන්නවනේ මෙහෙම. That trip became memorable. ඒක මට අමතක නොවෙන එකක් බවට පත් වෙලා තියෙන්නේ. Because මොකක් නිසාද? That is the first time. මේක තමයි පළවෙනි පාර. I visited such place. ඒ වගේ තැනක්. මේක තමයි පළවෙනි පාර. මම ඒ වගේ තැනක් බලන්න ගිය මගේ කාත් එක්කද? Family members එක්ක. මගේ පවුලේ කට්ටියත් එක්ක ඒ වගේ තැනක් බලන්න ගිය පළවෙනි පාර තමයි ඒ. දැන් පුතේ මේ වාක්‍යය මම කිව්ව ඕන තැනකට දාන්න පුළුවන් කියලා. දැන් පුතාලා හිතෙන්න පුළුවන් දැන් සර් මම නුවරඑළිය දෙපාරක් විතර ගිහින් තියෙනවා. ඒතකොට මම මේ දෙවෙනි පාර ගිය ට්‍රිප් එකක් කියන්නේ ඒක වැඩක් නැහැ නේ පුතේ. බලන කෙනා අපිට කොහොම හරි වාක්‍ය ලියාගන්නනේ ඕනේ. වාක්‍ය ලියාගන්න නම් මෙන්න මේ පැටර්න් එක කටපාඩම් කරලා තියාගන්න ඕනේ. ඒක ලියන්න පුළුවන්. ඒක තමයි මගේ පළවෙනි පාර. මෙන්න මේ වගේ තැනක් බලන්න ගිය ඒක තමයි මට ඒක මතකයි තියෙන්නේ. අපිට ඕනේ කොහොම හරි ලකුණු ටික ගන්නනේ.
අකවුන්ටික් ගන්න ඉතාලියේදී වචන 20ක් තියෙනවා මෙතන. එතකොට මම පුතාලා කටපාඩමෙන් ලියාගෙන වචන 30ක් කියලා දුන්නා මුලින්ම මෙතන. වචන 25යි. මෙතන වචන 26යි. මෙතන 20යි. 46ක්. ඒ කියන්නේ 100න් භාගයකට වඩා මම පුතාලා කටපාඩමෙන් ලියාගෙන කියලා දෙලා තියෙනවා. ඉතුරු ටික මැදට නිකන් වාක්‍ය ටිකක් දාලා ලියන්න තියෙනවා. පෙරලාකත් මෙතන. පවුලේ කට්ටියත් එක්ක නෙමෙයි යාළුවොත් එක්ක නම් ගියේ මෙතන my family members වලට my friends කියලා දාන්න. එක තැනක්වත් වෙනස් වෙන්නේ නැහැ අනිත් තැන්වල. ඔය ඕක කොහොමම ලියන්න තියෙන්නේ. ඊට පස්සේ ඕන්න මේ ලියන එක නට දා බුද්ධාගම විදියට ඕන්න දාන්න පුළුවන්. දැන් මෙහෙම දාන්න පුළුවන්. God අන්තිමට God bless you. දෙවි හිටයි. එහෙමත් නැත්නම් බුද්ධාගම විදියට නම් පෙරවන් සරණ. People gem bless you. ඔන්න ඔය කැලේ දැන් දැන් අපි ලියන්න ඕන ඔක්කොම ලියලා ඉවරයි මුදේ. එන්න මේ කැලලත් දාලා ඉවර කරා. ඊට පස්සේ අන්තිමටම ලියෙන්න ඕන. දැන් මේකේ ලියන්නේ යාළුවෙක්ටනේ. Title letter to a friend නේ. Your friend කියලා අගට දාන්න. Your friend comma ඊළඟට එන රෝලේ මෙන්න මෙතන අස්සනක් ගන්නවා මොකක් හරි ගන්න. නම දාන්න ඕනේ. නම දන්නවනේ. නම දැම්මත් කමන්නේ අස්සනට යටි. නමුත් පෞද්ගලික ලියුමක නමක් තියෙන එක අත්‍යවශ්‍ය නැහැ. රාජකාරී ලියුම තමයි ලියන්න ඕන. පෝස්ට් එක ලියන්න ඕනේ, නම ලියන්න ඕනේ, ආයතන ලියන්න ඕනේ, සියල්ල ලියන්න ඕනේ රාජකාරී ලියුමක. පෞද්ගලික ලියුමක ඒව ස්ට්‍රික් බලන්නේ නැහැ. ඒ කියන්නේ ඒව දැඩිව බලන්නේ නැහැ. ඒකින්ද සයින් එකක් විතරක් ගහුවා නම් ඇති. සාමාන්‍ය ලියන එක බල දැන් ලියුම ගන්න එක නා දන්නවනේ. ආ මේ මෙයාගෙන් එන ලියුමක් කියලා. එහෙනම් අපිට නම ලියන්න ඕනේ නැහැ. සයින් එක ගන්න. එන්න වැඩි ලියාවේ. දැන් එන්න මේ ටික ලියාගෙන කන්නත සයින් එක ගහලා දාන්න. ඊළ ඉවර පුතාල රෙජිස්ටර් කරන්න මම ඒ අතරේ ආයෙ දාන්නම් අපේ තාමත් ඇඩ් වෙච්ච නැති පුතාලා ඉන්නවා. කොන්න අපේ Telegram group එක මෙන්න අපේ WhatsApp group එක. ඒවට ඇඩ් වෙච්ච නැති පුතාලා ඇඩ් වෙන්න. ඒවල පුතාලට මේ වෙනකන් කරපු සියලුම රෙකෝඩින්ග්ස් දානවා. එතකොට පුතාලගේ අතින් වෙන්න ඕන දෙයක් තියෙනවා. අද අලුතෙන් ආපු පුතෙක් නම් නැත්තම් අර ඔක්කොම ආවරණය වෙලා නැති පුතෙක් නෑ ඔය දෙගොල්ලන්ට. රෙකෝඩින්ග්ස් හතරක් හෝ පහක් තියෙන පුතේ බලා ගන්න. පුතාලට එතකොට සතියක් තියෙනවා. මෙන්න මේ ටික ඔය ටික ආවරණය කරගෙන ඊළඟ එකට එද්දී. එතකොට පුතාලා ඉන්නේ පාඩම් 6ක් එක. අපි එකත් එක්ක පාඩම් 6යි. පාඩම් 6ක් ආවරණය වෙලා තියෙනවා. පුළුවන් නම් මම කියවදී පුතේ මේකට CR පොතක් තියාගන්න ඕන මොකද රචනාවක් එහෙම ලියද්දී නැත්තම් පුතාලට එපා වෙන පොඩි පොඩි ලියන්න ගත්තොත් රචනාව උගොත් සාමාන්‍යයෙන් එක පිටුවක් පිරලා එහා පැත්තේ පිටු කාලක් අඩු උතරෙන් භාගයක් විතර යන්න ලිය වෙනවද රචනාවක් කියද්දී ඒවා පේපර් ක්ලාස් වලදී කරන ඒ හින්දා පුතාලා මං කැමතියි පොඩි පොතක් කියනවා CR එකක් ගන්න ඕනේ නැතිවනම් පොඩියක් අතර ගැට්ටුවක් නැහැ එතකොට අන්නේ CR පොතක් තියාගෙන මේ පන්තියට ඕක වෙනම තියාගන්න ආ හරි මේක තමයි ඉංග්‍රීසි පන්තිය මං යන මෙන්න මේක මෙහෙම තියාගෙන මේක නවත්තන්න නැහැ පුතාලට දිගටම කරන් යනවා එහෙනම් පුතාලා ගැටේ වෙන්න ඕනේ දිනපතා ඉන්න මේක කරගන්න. ආවරණය වෙච්ච නැති දේවල් ආවරණය කරගෙන ඉන්නේ. ඒකට තමන් දන්නේ නැතුව පාඩම් පහක් එකේ පුතාලා ලබන සතියේ ඉන්නේ. එතකොට හරි ලේසි මේක කරගන්න. එතකොට ඊළඟ සතිය උගන්නන එකේ ඉඳන් ඒ අදාළ පාඩම කවර කරගෙන යන්න විතරයි තියෙන්නේ. මේ සතිය තමයි අර අපි කියන්නේ කට්ටක් කියලා. ඒ කට්ට තියෙන්නේ මේ සතියේ. ඊළඟ සතිය ඉඳන් කිසි ගැටලුවක් නැහැ. ඊළඟ සතිය ඉඳලා ආවා ඒ පැය දෙකේ ඒ වෙලාවෙ හිටියා. ඊට පස්සේ ආයේ ඕන ඊළඟ සතියේ ඉන්න කලින් ඒක ගිය සතියේ මොකද කරේ කියලා බලන්නේ එච්චරයි. මේ සතිය තමයි ඔන්න ඔය ටික ආවරණය කරගන්න තියෙන්නේ. ඒ ටික ආවරණය කරගන්න පුතේ මොකද? අපි දිනපතා පුතාලට හිස්තැනක් කියන්නේ නැතුවයි මේ කරන්නේ. එතකොට හිස්තැනක් කියන්නේ කිසිම සිලබස් එකේ හිස්තැනක් කියන්නේ නැතුව උගන්වනවා. ඒ ටික හරියට කරගන්න මෙන්න මේකට ඇවිල්ලා දිනපතා එන්න. දිනපතා ඇවිල්ලා මෙන්න මේ ටික කරගන්න. පුතාලගේ අතින් ඉන්න ඕනේ එච්චරයි. එතකොට පුතාලා මේකට සාමාන්‍ය පන්තියක වගේ පුතාලගේ වෙලාව දියාගෙන ආරි මම ඉස්සත් දෙන්නේ මේකයි. මේක නවත්තන්නේ නැහැ. මේක පුතාලට දිගටම කරනවා. එතකොට පුතාලගේ අතින් ඉන්න ඕනේ. ආ හරි. ඒ තමයි මගේ ඉස්සෙල්ලා තියෙන්නේ මම මේකට ගිහින් මෙන්න මේක කරගන්නවා කියලා දිනපතා ඇවිල්ලා මේක කරගන්න. ඒ ටික කරගන්න එකේ වාසිය පුතාට තේරෙන්නේ පේපර්ස් කරලා. පේපර්ස් කරලා දැන් මෙන්න මේක අපි කරා මෙන්න මේ දවස් කීප ගාන ඔන්න මතක් වෙනවා. ආ හරි මේ තියෙන්නේ මේකද මේක අපි කළානේ කියලා මතක් වෙනවා. එතකොට තව සමහරට මම මේක කියලා දෙන්න කලින් පුතා ලියලි වන්නත් පුළුවන්. අන්න ඒ වාසිය තියාගන්න. මේක Taman තමයි කරගන්න ඕනේ. එතකොට මම කියලා දෙද්දි පුතාට සමාවෙලාට පේපර්ස් කරද්දි පුතා ලියලි වන්නත් පුළුවන්. හරි. පුතාලට සියලුම දේවල් ටික ලබා දෙනවා. ඒ වගේම ආයෙ ඊළඟට ක්ලාස් තියෙන දවසක් තියෙනවා. ක්ලාස් තියෙන දවසත් අපි ගෲප් එකට දාන්න.
බොහෝ වෙලාවට මේ ටයිම් එකට පුතේ ඒතෝට පුතාල ලේසි මේකට ඇවිල්ලා මේක කරගන්න තියෙනවා. හරි. එහෙනම් පුතේ පුතාලගේ ටෙලිග්‍රෑම් එක මෙච්චර කල් කරපු පාඩම් ඔය ලින්ක් ටික 6 ඉඳන් 11 වෙනි දවසේ සියල්ල පුතාලගේ ගෲප් වලට දානවා. පුතාලන් තව යාළුවෝ ඇඩ් කරන්න පුළුවන්. ටෙලිග්‍රෑම් එකටත් තව යාළුවෝ ඇඩ් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ පන්ති වාරයේදී හම්බෙමු. පුතාලගේ වෙන්න ඕනේ අන්න අර ටික. ඒ ටික ඔක්කොම කරගන්න මම මේ ටික තේරුම කියලා දෙන්න. තේරුම කියලා දීලා පොඩක් තවත් ගන්න. That trip, ඒ ට්‍රිප් එකෙන් became memorable. ඒ ට්‍රිප් එක became memorable. මතක හිටින දෙයක් බවට පත් උනේ. That trip became memorable for me. ඒ ට්‍රිප් එක මට මතක හිටින ට්‍රිප් එකක් බවට පත් උනේ. Because නිසා මොකක් නිසාද? That is the first time. ඒක තමයි පළවෙනි පාර. That is the first time I visited such place. මම බලන්න ගියා මම බලන්න ගිය ඒ වගේ තැනක් මම ඒ වගේ තැනක් බලන්න ගිය පළවෙනි පාර තමයි with my family member මගේ පවුල ඇත්තෙන් God bless you දෙවි පිහිටයි triple gem bless you පෙරවන් සරණයි හරි බුදු එහෙනම් අපි ඊළඟ පන්ති වාරයේදී හම්බෙමු පුතාලා ඔන්න ටික ආවරණය කරලා තියාගන්න එහෙනම් පුතාලා වෙනවා සරණයි